පහළවේ තිවෙනි මාසෙද අටවෙනි මාසේ දෙක කීවෙනි වැඩසටහනද 25 කොහටද පින්නතුනි මේ ගමන් කරන්නේ මරණයට කොහටද ගමන් කරන්නේ මරණයට අපි දන්නවා මේ කාලේ ලෝක නායකයෙක් නැති වුණා කවුද කවුද ඉන්දියාවේ හිටපු ජනාධිපති කවුද කවුද අබ්දුල් කලාම් මිසයිලේ පියා මොකේ පියාද ඔව් ඔව් දන්නවනේ දැන් ඔහු ඉපදුණා මී ඔහුගේ වයස මී යනට අවුරුදු 83 කීයද 83 එතකොට පින්නතුනේ ඔහු ඉපදුණා දුප්පත් පවුලකලු එහෙම තමයි කියන්නේ ඉතිහාසය. ඔව් හොඳට ඉගෙන ගත්තා. ඔය ඊට පස්සේ මොකද වුනේ? නස්තික විද්‍යාව පිළිබඳ උපාධිදරයෙක් බවට පත් වුණා. ඔව් ආසකරේ ගගනගාමී කෙනලු කොහොම හරි 8 දිනේ තෝරගන්න එකේ නම වෙනිය වෙලා තියෙන ඌට එදා එහෙම වෙන්න වෙලා නෑ. ඒ නිසා ඔහු අවසානයේ නස්තික විද්‍යාව ඉන්දියාවේ නස්තික බලය ඒ නස්තික අවියාවුද හදින එකේ තියරි එක හොයාගන්නේ ඔහු. ඔහුගේ තියෙන තියරි එකට තමයි ඉන්දියාව ඒ නස්තික අවි වලින් ශක්තිමත් වෙන්නේ. इंडिया जनाधिपति ओह मुस्लिम लमेक दिमल पौल हेमने हलती हेम वेनोसान इंडिया आडंबर आखेनो ओह सियाल दे अब्दुल कलाम वे अब्दुल कलाम मेरण इंडिया मिनसुख्या मेरण एक विकट गिर गया तवात एक विकट वेटने कौ अब्दुल कलाम की विकट इंडिया जनाधिपति नास्तिक विद्या इंडिया मरनेट पत्चर इगन दीवासा प्रतिपाल शून्य ओह अवसान शून्य प्रतिपाल वेडकल मनुष्य अब्दुल कलाम के मटानु मोड़े නමුත් අපි ලෝක සම්මතයට ගහත්තොත් ඔහු බුද්ධිමතේ. ඒක අපි පිළිගන්නවා. නමුත් ඔහුගේ යථාර්ථයෙන් බැලුවොත් ඔහු මොඩෙක්. ඔහු මහා විනාශයක් ඉන්දියාව දෝතට දීලා ගිහිල්ලා තියෙන්නේ. ඔහුගේ බුද්ධියේ අග්‍රම වූ ප්‍රතිබලය කොතෙක්ද කියනවා නම් ඒ ඉන්දියාවේ ඉන්න ජනතාව උනත් එකපාර විනාශ කරන්න පුළුවන් නස්තික ශක්තියක් ඉන්දියාව සතුව පවතිනවා. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු එකපාර එක මොහොතින් නැති කරන්න පුළුවන් බලයක් දැන් ඉන්දියාව සතුව තියෙනවා. ඒ බලයේ නිර්මාතෘ කවුද? අබ්දුල් කලාම්. ඒට ඔහුට සමාජයෙන් හම්බ වෙච්ච gift එක තමයි මොකද්ද? ඉන්දියාවේ ජනාධිපති කරා. කවුරු කරාද? ජනාධිපති කරා. ස්වභාව දහමෙන් මොකද කරන්නේ? ස්වභාව දහමෙන් ඔහුට සුදුසු තැන ඔහු දැන් තියලා ඇති ඔහුගේ මනෝභාවය. ඔබ හිතන්නේ සුන්දර උපතක්ද අසුන්දර උපතක්ද? अनिवार्य सुंदर उपता बोहो दिन बोहो रटवा बयाति इक बार विनाश अविया खोयागन मनुष्य स्वभाव लेसी गेलविला इक ममोयागत्ता मठत्म तम इक ममोयागत्ता मठत्म तम स्वभाव मटवना दिन दयादेचर मुखद मिनीसुंटे रेहुनाम सतासी उपावट रेहुनाम ගහකොළ වලට එරෙහි වෙන දෙයක් තමන් හිතේ නැගී හිටියොත් ස්වභාව දහම ඒක අනිත් පැත්ත උඩ දායාද කරනවා මොකද්ද? ඔහොම විනාශ කරනවා. තේරුණාද? ඒ නිසා පින්නතුනි මොකද ඉන්දියාවේ 15 ශ්‍රේෂ්ඨම බුද්ධිමතා තමයි ලෞතුරා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේට මේ වගේ එකක් හොයාගන්න එක very simple theory එකක්. ඔහොත් උන්වහන්සේ කිසිවක් ඉන්දියාවට දායාද කරේ නැහැ. ඇයි කරේ නැත්තේ? මොකද? एक स्वभाव धामट पटहनी एक स्वभाव धामट पटहनी इन सा भिन्न तुणे लोके उंट गरुकराट ऊद गुड महंस्यून आईगन गोगी दुपात का बहुन अति कर सामान्य धर्मानुकूल नोन बेलव तो शेष चारित आध्यात्मिक लोके बेलवत हिंगा निक अपे सामान्य सामुद अभी धर्मे अंगेला बेलव तो वटिना मनुष्य නමුත් අපේ ආධ්‍යාත්මික ප්‍රඥාව ඇසවිදි කරලා බැලුවොත් ඔව් අන්ත හිඟන්නේක්. ඔව් මාකට අනුව දුප්පත් ලෙසමයි ඉපදුනේ දුප්පත් එක් වශයෙන්මයි මැරුණේ. නේ?
මේ ලෝකේ පින්නතුනි මිනිස්සුන්ට ඇස් දෙකක් ලැබිලා තියෙනවා. ඇස් කීයක් තියෙද? දෙකක්. දැන් බුදුහාමුදුරුව ව්‍යාග්ගපජ්ජ සූත්‍රයේදී දේශනා කරනවා මිනිස්සෙක් වුණාම ඇස් දෙකක් තිබිය යුතුයි. එකක් තමයි මේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියන හැ. මොන ජීවිතේ සාර්ථක කරගන්නේ? කොහොමද කන්න බොන්නේ? කොහොමද හොඳට ඉන්නේ? කොහොමද අඳින්නේ? එහෙම පිළිබදව පින්නතුනි ඒ විදියට ඒ දේවල් කිසිම අඩුපාඩුවක් නැතුව හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ ධනය රැස් කර ගන්න පුළුවන්. තමන්ට ජීවත් වෙන ප්‍රමාණයට හොයා ගන්න පුළුවන්. බුද්ධියක් ඇති කර ගැනීමට කියනවා ලෞකික ඇහ හරි. ඕකේ. මොන ඇහද ඕකේ? ලෞකික මේ ලෝකේ අවුලක් නෑ. ඒ කියන්නේ ඒ ඇහ ඕකේ. හැබැයි ਉਹ ලෝකෝත්තර ඔහුගේ ආධ්‍යාත්මයේ පිළිබදව හොයලා නැත්තම් ඔහු කියන්නේ බුදුහාමුදුරේ එක ඇහක් තියෙන මිනිස්සෙක්. මොන ඇහක් තියෙන මිනිස්සෙක්? එක ඇහක් තියෙන. ඔහුගේ එක ඇහක් මොකද්ද? පොට්ටයි. ඌවිලා එකස් කණෙක්. මොකෙද්ද? එකස් කණෙක්. ඔය ගිහල ව්‍යාග්ගපජ්ජ සූත්‍රේ බලන්න. බුදුහාමුදුරේ ඔහුට තියෙන එක ඇහයි. ඔහුට තියෙන එක ඇසයි. මොනවාද තියෙන? ඔහුට තේරෙනවා මෙහෙම හම්බ කරොත් මෙහෙම ධනෙ හොයාගත්තොත් මෙහෙම කරොත් මේ ජීවිතය හරි. එතකොට ඔහු ඒට අනුව ඔහුගේ බුද්ධිය හැඩගස්සනවා. එතකොට ඔහුම හැඩගස්සලා ඔහු හොඳට ජීවත් වෙනවා. ඔතන එතකොට ලෞකික ජීවත් වීම හැතිරෙවද නැද්ද? ඒක ඕකේ. හැබැයි ඌට ඔහුගේ ආධ්‍යාත්මයේ පිළිබඳව කිසිම හැක් නැත. කුමක් පිළිබඳව නැද්ද? ආද මේ සියල්ල සුන් වෙලා යනවා පිළිබඳව කියලා අදහසක් ඔහුට ඇති නැහැ. දැන් බලන්න ඔහු ඉපදුනා. ඔහු ඉගෙන ගත්තා. ඔහු මහා බුද්ධිමතෙක් වුණා. ඔහු නස්තිකාවේ නිෂ්පාදනය කරා. ඔහු ඒ රටේ මිනිසුන්ට උදව් කරා. ඈ ඔහු ඒ රට ලෝකේ ආඩම්බරයක් බවට පත් කරා ඉන්දියාව. නමුත් එතකොට ඔහුට ඒ පිළිබඳව ඇහැක් තිබිලා තියෙනවා. හැබැයි ඔහුට ඔහුගේ ජීවිතය පිළිබඳව ඇහැක් තිබිලා නැහැ. අන්තිම ප්‍රතිඵලයේ ශුන්‍ය වූ උත්සාහයක් තමයි මේ දරන්නේ. දැන් සිංගප්පූරුවේ හැදුවේ කවුද? ලී ක්වාන් යූ. ඔහු කියපු කතාවක් තියෙනවා ඔහුගේ අවසාන වෙලාවේ. මොකද කියලා තියෙන්නේ? මම සිංගප්පූරුව හැදුවා. මට මගේ ජීවිතය නැති වුණා. ලී ක්වාන් යූ කියන මිනිසයා සිංගප්පූරුවක් හැදුවලු. එයාම කියනවා ඔහුට ඔහුගේ ජීවිතය නැති වුණා. දැන් ওই සිංගප්පූරුව කියන්නේ ඕගොල්ලෝ අපිට මේ පින්නතුම අපිට වඩා දන්න ඉස්සර තෙල් අනිත් මිනිස්සු මේ ලංකාවට වගේ ඒ ආසන්න රටවල් වලට ගිහින් කෑම ටික හොයාගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙච්ච මිනිස්සු. ඒ කාලේ අපි බල්ල පූසෝ එහෙම ගෙනින් දාපු දූපත් පුංචි දූපතා. නමුත් ඔහුගේ තියෙන එක ඇහක් තියෙන මේ ලෞකික ඇහේ තියෙන බලවත්කමෙන් තමයි අද සිංගප්පූරුව ඉදත් ඇට හදලා තියෙන්නේ. නමුත් ඔහුට ඔහුගේ තව සම්ප්‍රතිඵලය කීයද? ශුන්‍යයි. ඔහුට ඔහුගේ ජීවිතය ගැන හිතන්න වෙලාවක් තියෙන. ඒක ඔහු ලෙඩ ඇඳේදී ලියලා ගිහිල්ලා තියෙනවා. ඔහුට ඔහුගේ දරුවෝ නැති වෙලා, ඔහුට ඔහුගේ බිරිඳ නැති වෙලා, ඔහුට ඔහුගේ ආධ්‍යාත්මයක් නැති වෙලා. නමුත් ඔහු සිංගප්පූරුව නිර්මාණය කරා. ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. බොහෝ අයට ඔහු කන්න දුන්න බය නැතුව. නමුත් ඔහුට ඔහුගේ ජීවිතය නැති වුණා. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියන මෙහෙම මිනිස්සෙක් එක ඇහක් තියෙනවා. ඒක හොඳයි. ඒක නරක නෑ. ඔහුට ජීවිතේ කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඇහක් තියෙනවා. නමුත් බුදුහාමුදුරු කියන ඔහු එක ඇහක් අන්ධයි. දැන් එක ඇහක් අන්ධුනම නේ කැතයිද නැද්ද? කැතයිනේ. නිකන් ලස්සනක් නැහැ. එතකොට පින්වදින බුදුහාමුදුරුවෝ තවත් ඇසක් ඔහුට තිබිය යුතුයි. ඒ මොකද්ද? මොකද්ද? තමන් අවසන් ප්‍රතිඵලයේ ශුන්‍ය වූ ගමනකයි මේ නිරත වෙලා ඉන්නේ. මැරෙන්න කලින් අමරණීයත්වයක් සොයාගත යුතුයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඔයට ගොදුරු වෙලයි මේ යන්නේ. මේ කොච්චර මහන්සි වුණත් අන්තිමට බිඳුවයි. නමුත් ඊට කලින් මගේ මේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් සොයාගත යුතුයි. එහෙම හිතලා ඔහු ලෝකේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නවා අසේම ඔහුගේ තවත් ඇහැක් උපදවනවා. ඒක ඒ ඇහැ මොකද්ද? ඔහුගේ ආධ්‍යාත්මය පිළිබඳව ඇහැ. මොකක් පිළිබඳව ඇහැද? ආධ්‍යාත්මික ඇහැක් උපදවනවා. බුදුහාමුදුරු කියන මොහො මෙන්න මේ වගේ ඇහැක් උපදවුවොත් ඔහුට මොකද්ද? ඔහුට ඇස් දෙකක් තියෙන කෙනෙක් කියලා බුදුහාමුදුරු කියන්නේ. කීයක් තියෙන කෙනෙක්ද? දෙකක්. ඇස් දෙකක් තියෙන. ඔහුට ඔහුගේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න හැටිත් පේනවා. එක ඇහැකින් ඔහුගේ අතුලාන්තයත් ඔහුට පේනවා. මට ව්‍යාග්ගපජ්ජ සූත්‍රය සම්පූර්ණම කියන්න බෑ. මේ පිටු දුන් ගිහිල්ලා බලන්න. ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ඉකොනොමික ආර්ථික විද්‍යාවක තියෙනවා. ඒ ව්‍යාග්ගපජ්ජ සූත්‍රය. ඒ බුදුහාමුදුරු දුන්නේ අබ්දුල් කලාම්ගේ තනියහක් නෙමෙයි ලෝකයට. මොකද්ද? ඇස් දෙකක්. මෙලවත් සතුටින් ඉන්න ඕන. ඒ වගේම ඔගේ ඉද්ද නන්දති, පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ උභයත්ත නන්දි. මෙලව පරලෝ දෙකම සතුටු වෙන්න ඕන.
ओके आध्यात्म सतुट वे नोन ओके एलिया सतुट पावतीन ओन කෙනෙක්ට තියෙනවා මෙන්න මෙහෙමයි ඔහුට ඔහුගේ ලෞකික ජීවිතය ගැන සාර්ථකත්වය ගැන අයිඩියා එකකුත් නැහැ උගේ ඇහත් පොට්ටයි ඔහුට ඔහුගේ ආධ්‍යාත්මික පිළිබඳව හැඟීමකුත් ඔව මොකද්ද ඔ රියල් අන්දෙක් යන ඔහුට ඔහුගේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න දන්නෙත් නැහැ කන්න බොන්න දන්නේ නැහැ ඉන්න දන්නේ නැහැ අන්තර් සම්බන්ධතා පවත්වන්න දන්නේ නැහැ නේ සාමාන්‍ය ලෞකික බුද්ධියක් නැහැ. හැබැයි ඒ වගේම ඔහුට ආධ්‍යාත්මික දේවල් කිව්වොත් ඌ මොකෙද්ද? ඩොන්කි බූර්වික්. අහ්. තාම මෙහෙම කෙනෙක් ඉන්නත් පුළුවන්. කෙනෙක් ඉනවා මෙහෙම. ඔහුට ලෞකික ජීවිතය පිළිබඳව හැක් නැහැ. Nothing to do. කරගන්නද? හැබැයි ඔහුගේ තියෙන මොකද්ද? ආධ්‍යාත්මික හැ. මොන හැද්ද තියෙන්නේ? आध्यात्मिक आत्मिक मे अंदर अंदे आध्यात्म दीवन क्या लौकिक दीवाद बुधवा आध्यात्मिक गुरुवर उन्हा लौकिक दीवा उन्हा लाइन पिली दास फिल्म के टावर निदास होती है ना द मैं भी नो आधे में है नो ना अपना किया खाते दें नो ना आई थे टेन नो ने बैठा था इधर उधर पीनो तो मैं ऐसे देखा मत इरोन निकाम मोड मैं देखा मैं बैलेंस कराना नो ना तो आध्यात्मिक है पता हूँ मानिता है निकाम लेबिन खाना लेबिन ना बाल पैदी ने कोच उड़ास देखा करने, उड़ास देखा करने, उड़ा तीनों ऐस किया द थाउसेंड, ऐस दाहाई, ना कल्पना कल्पना, निकाम खाना लाभिनो, निकाम बोलने लाभिनो, निकाय यानना लाभिनो, यहाँ बालन पानी करने द, तो लाओगी काते के ना हितान ना दिया कहते बा, नहीं, नहीं මේ විනෝදවත් එහෙම ලැබෙනවද දැන් මේ මට තියෙන අමාරුවට නේ මං උගන්නගෙන යන්නේ නැත්නම් පාඩිය ඔය හොඳට දාන්නේ නැපෙන ආරණ එකට ගියා නම් පිළිකරක් දීලා දාන්නේ දීලා යන්න දැන් අපි ගොඩ දලදා මාලිගාවේ වගේ ඉන්න මගේ යාළුවෝ එහෙට ගියා නම් හැමදාම රුපියල් 2000ක් උදේට හම්බ වෙනවා කන්න බොන්න එළවලු 22ක් එක විතර හම්බ වෙනවා මේ මට තියෙන අමාරුවට නේ මම මේ උගන්න යන්නේ යන්න එන්න ප්‍රී කන්න බොන්න ප්‍රී පාඩුවේ නිදහසේ ආධ්‍යාත්මය ගැන හිතාගෙන ඉන්න තියෙන බලන්නනේ මොකටද ඔය වගේ අප්පා ඔය වගේ මහන්සියලු ඔය වගේ පාඩුවේ පැත්තකට උනන ඔක්කොම ලැබෙන ඔක්කොම ඔක්කොම ලැබෙන තේරුණාද ඊට පස්සේ මොකද මේ පිනවල වැඩකාරකමට ඉන්නවනะ ගෙදරින සාමියොත් ඇවිල්ලා වඳිනවා ඒකත් ආතල් එකක්නේ मीट खा ली बल्ले गिदर का मुखद राजराज महामात्र गाने तीन पाई का फ्री हमको हम मुखादे फ्री ए फ्री हम मुखाद आद्य आत्मीय दीवन करो मुखाद दीवन कर दैंग पास मेहमे दैको फ्री हम बिजनेस है कदा गो ऊ देश पालन है खदा गण ऊ इवर टम इवर है ऊ टैस देखा कूद ने मुका कत ने दम यार तर लाओ की क्या है हदनो ने दे लाओ की क्या से देश पालने आदर पाल में तो यार ना हदनो इधर बात से बिजनेस कराना हदनो ये वो कराने दौड़ मुका दे बने ज्योति तीरा हाँ द तारा का बाला ना हदनो इलाइट मुका दे नेगात कहाँ तारु हदनो मुका दे लाती है व्याग्रपाज्य
අබ්දුල් කලාමුත් මරණයට පත් වුණා ගිය සතියේ ඔහුට එක හැක් වෙච්ච මිනිස්සේ මොන හැක් වෙච්ච මිනිස්සේද එක හැක් මේ පින්නතොට ගිය සතියේ ආ මේ ප්‍රශ්න වගේක් අහලා තියෙනවා දෙයනේ මේව මගෙන් අහන්න මෙහෙම ලියන්න බා නැගිටලා අහන්න නැගිටලා පානි මයික් එක කො නැද්ද කවන්නේ මේක දෙන්න මෙහෙම අහලා තියෙනවා ගරු සාමින්වහන්ස ලියන ඕන හින්දා නේද ලිව්වේ හරි මම කියා ගෙනින් නොමැති බව ධර්මයේ පැහැදිලි කරා එසේනම් මේ ධර්මය අවබෝධ කරන්නේ කවුද දිගින් දිගටම සිතන විට වැටේගේ මම කියා ගෙනින් නොමැති බව පැහැදිලි කර ගැනීම ධර්මයේ තුලින් සිදුවන්නේ එවිට අවබෝධ කරගන්නේ නොමැති බව මා නිවැරදිදයි නොමැති අප කෙරේ අනුකම්පාවෙන් පැහැදිලි කරන ඒක කියා දෙන්න පුළුවන් සිත මායාකාරී සිත ගන්න අරමුණු සියල්ල යථා ස්වභාවය නොපෙන්වා දැඩිසේ සසර ගමන් මගට යොමු කරන ධර්මතාවයෙන් යුක්තයි. එතරම් මායාකාරී දුසිතෝ එම සිත තුලින්ම උතුම් නිර්වාණ ධාතු අවබෝධ කරගන්නේ කෙසේද? එම සිත මේ සත්‍ය වූ ධර්ම මායාවක්සේ නොපෝතීද? තෙරුවන් සරණයි. හරි. ඒ දෙකම හොඳ ප්‍රශ්න දෙකක්. ඊට පළවෙනි එක ගමුකෝ. මම කියා කරේ නොමැති බව පැහැදිලි කරා. කරා නේද? කරා. ඒ වුණාට මම එහෙම කුවට ඔගොල්ලෝ එක අතරලද? නැත තාමත් ඔයාලට පවතින මොකද්ද අදහස මම කියලා අදහසක් පවතින මොනවද මම කියලා පවතින අදහස මොනවද තුලද මම කියලා හැඟීම් ඇති වෙන්නේ මොනවද තුලද මම කියලා හැඟීම් ඇති වෙන්නේ සිත තුල මොන වගේ දේවල් මොනවද මම මොනවද මම ඈ දැන් මොනවද මම ඈ දැන් ඔබ දැනට මම කියලා අරගෙන තියෙන මොනවද धर्मेने ඇඟේ හැම එකක් දාන්නේ නැහැ. මේකට හරි ලස්සන ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා ක්‍රිෂ්ණා පිළිබඳව. ක්‍රිෂ්ණා කියලා කියන්නේ ඈත ඔය රාම රාවණා යුගයේ හිටපු කෙනෙක්. එතකොට ඒ ක්‍රිෂ්ණාට කාන්තාව පිරිවරාගෙන ඉඳලා තියෙනවා ක්‍රිෂ්ණා. හරිද? ඊට පස්සේ එකපාරක් ගඟක් දෙකට දලාගෙන යනවලු. යනකොට දැන් ඒක එතර වෙන්න විදිය යන්න. දැන් ක්‍රිෂ්ණාට එහා පැත්තට යන්න ඕන. දැන් ගඟ උඩට ගලාගෙන යනවා. ක්‍රිෂ්ණා කරන්නේ යාගේ ශක්තියෙන් ගඟ දෙබෑ කරලා අනිත් පැත්තට අර කාන්තාව ටික හරි පරිවාර ස්ප්‍රින්ටිය කෑ ඒ අපිත් එක්කයි යනවා. ඔයා අපිත් එක්ක මෙච්චර කාලයක් හිටියා. ක්‍රිෂ්ණ කිව්වලු උඹලා හිටියේ මගේ ඇඟත් එක්ක. මම උඹලා හිතින්වත් අල්ලලා නෑ. එහෙම ක්‍රිෂ්ණ කියලා තියෙනවා. එතකොට පින්නතුරු මොකද්ද? දැන් ඔබත් ඇඟ අල්ලන්න අන්න දෙන්න එපා හිත ඉතින් අල්ලන්න නේතුව. මම මේ කියන්නේ යම්කිසි කතාවක්. මේ ජනප්‍රවාදයේ තියෙනවා. ඒ කියන්නේ එතනින් ක්‍රිෂ්ණ කියලා තියෙන්නේ මොකද්ද? මේ ඇඟ පිළිබඳව සියලු සංකල්පات තියෙන්නේ කොහේද? හිතේ එතකොට පින්නතුනි හිතින් ඇඟ අල්ලන්නේ නැත්තම් හිත ඔව් තේරුම් ගත්තොත් මේ ඇඟ පවත ගැන අදහස් පවා පවතින්නේ කොහේද හිතේ අන්නේ හිතේ තියෙන ඒ ඇත්තටම ඔබ ගන්න ශරීරය ඔබ කියලා නෙමෙයි හිතේ තියෙන ශරීරය ඔබ කියලා කොහේ තියෙන ශරීරයද හිතේ තියෙන ශරීරය ඔබයි කියලා දැන් ඔබට දරව අදහසක් කියන්න දැන් පින්නතුනි මේ ප්‍රශ්නේ හවේ කවුද අම්ම අම්මට අංශ භාගය හැදෙනවා. එන්නේ මොකද පැරලයිස් වෙනවා. ඒ කියන්නේ මොකද? තැත්තක් පර නැති වෙනවා. එහෙම අර්ධයක්. දැන් දුකයිද නැද්ද? දැන් අම්මා මෙහෙම අත උස්ස ගන්න ඕන මෙහෙම උස්සන්න පුළුවන් අංශ භාගය හැදෙනවා. දැන් මේ පැත්ත පර නැතුනොත් උස්සන්න පුළුවන්ද? නැහැ. දැන් මේ අඩියෙන් පයින් කාට හරි ගහන්න ඕන වදිනවද? දැන් හිතට ගහන්න ඕනද නැද්ද? හිතට අත උස්සන්න ඕනද නැද්ද? නමුත් ඇඟේ එහෙම ඉස්සෙන්නේ අනේ වුණාම කර පැරලයිස් වෙලා කියලා. මොකක් කළාද? දැන් දුකයිද නැද්ද? දුක. ඇයි දුක? අත උස්සන්න බෑ. දැන් මේ ලෝකේ ඔක්කොම පැරලයිස් වෙලා. ඔක්කොගෙම භාගයක් පණ නැහැ. දැන් අපි ඔක්කොගෙම භාගයක් පණ නැහැ. දැන් අත උස්සන්න නැතුණා කියලා දුකයිද? ඇයි දුක නැත්තේ? දැන් අතරම දුක් වෙලා තින්නේ ඇයි එහෙනම්? අය අතරම දුක් වෙලා තියෙන අරගොල්ලොන්ට සාපේක්ෂව මෙයා බලනවා
කාට සාපේක්ෂවද අපිට සාපේක්ෂව ඔයා බලනවා බලන්න කාට දැන් මම මට උස්සන්න බෑ අනිත් අයට උස්සන්න පුළුවන් අනිත් අයට උස්සන්න බැරි නะ එහෙනම් මට ප්‍රශ්නය එතකොට ඔබ එතකොට ඔබේ අතපය කවුරු කියලාද හිතාගෙන ඉන්නේ මම කිය එතකොට අත උස්ස ගන්න බැරි වුණ නිසා දුක ඇතුනේ කයටද හිතටද අනිත් අය උස්සුවනේ උස්සන්න බැරි වුණානේ එතකොට දුක නැතුනේ කාගේද දුක නැතුනේ හිතේ හිතේ එතකොට ඔබ හිත තුල තියුණ මෙහෙම ඔබේ ශරීරය පිළිබඳ හැඟීම් පැවතියා මොකක් පිළිබඳ හැඟීම්ද හිතේ තුනේ ශරීරය පිළිබඳව එතකොට ඔබට අන් අයගේ ශරීර පිළිබඳව හැඟීම් උත්පවතිය කොහෙද හිතේ එතකොට ඒ අන්නාගේ ශරීරය උස්සන්න පුළුවන් හිතේ හිතේ තියෙනවා මේකට පුළුවන් මට බෑ නිසා මම බෙලහීනේ මම කියලා අපි අසරණේ කියලා අපිම තේරුම් ගන්නවා එතකොට පින්නතුනි මොකද වෙන්නේ යම් වෙලාවක අනිත් ඔක්කොටම උස්සන්න බැරි වුණාම අපේ අසරණකම නැති වෙනවා ඇයි නැති වුනේ ඔබ හිතින් පිළිගත්තා මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි එතකොට ඒ දෙකේම මේකට උත්තරේ තාම නැහැ මම වෙන කතාවක් කියුවේ එතකොට පින්නදින මේකේ අහන්නේ දැන් ඔබට මම කියලා ඇති වෙන හැඟීම් පවතිනවනේ ඒ හැඟීම් පවතින්නේ කුමක් පිළිබඳ ඔබේ ශරීරය පිළිබඳ කුමක් පිළිබඳවද ශරීරය ඊළඟට දරුවෝ පිළිබඳව දරුවෝ කාගේද යකු කාගේද මාගේ ඈ හරිද මහත්ය කාගේද ඌනම් මගේ නෙවෙයිද इलाड हा मुद्र बलाट मुखावे इलाड पिना तुणी धर्म मे कार चंदे एल टी डी चंदे वही जाती है मगे කොළපාට කාගේද ග්‍රීන් මගේ එකෙක් යයි මගේ නම් නිල් මගේ පාට මෙතනින් 100ට එකෙක් ඇති මගේ පාට රතු තව ඉන්න ඥානසාර හමුදුරන්ගේ පාට දැන් ඔක්කොම බදාගෙන කාගේ කියලාද මගේ එතකොට ඔබේ මමත් ඇති කරලා තියෙන මොකකින්ද ඔබට හිතට දැනෙන දේවල් වලින් ඔබේ ශරීරය ගැන දැනෙන හිතට ඒ දේ තුල ඔබේ මොකද්ද උපදින්නේ මමත්වයේ උපදින මොකද්ද උපදින්නේ මමත්වයේ උපදින එතකොට ඔබේ දෙන ඡන්දය තුල මොකද්ද උපදින්නේ මමත්වයේ උපදින හැබැයි නොදීන්න එපා ඊට පස්සේ මොකද වෙන්නේ ඉගෙන ගන්න ධර්මයේ තුල මොකද්ද උපදින්නේ මමත්වයේ උපදින ජාතියේ තුල මොකද්ද උපදින්නේ මමත්වයේ උපදින දරුවෝ නිසා මොකද්ද උපදින්නේ මමත්වයේ උපදිනවා. ගෙදර නිසා මොකද්ද උපදින්නේ? මොකද්ද උපදින්නේ? මමත්වයේ උපදිනවා. මිනිස්සේ නිසා මොකද්ද උපදින්නේ? මමත්වයේ විනාශ වෙනවද? මමත්වයේ උපදිනවා. ඒක උපදිනවා. එතකොට පින්නතුණ අල්ලපු ගෙවල් නිසා මොකද්ද උපදින්නේ? මමත්වයේ උපදිනවා. ඒ නිසා ඔබේ දැනුම නිසා මොකද්ද උපදින්නේ? මමත්වයේ උපදිනවා. ඔබේ රැකියාව නිසා මොකද්ද උපදින්නේ? ඔබේ කුලයේ ගොවිගම නිසා මොකද්ද උපදින්නේ? කරාව නිසා මොකද්ද උපදින්නේ? රදා නිසා මොකද්ද උපදින්නේ? उपदीद එතකොට පින්නතුනි මේ ඉගෙන ගන්න කරුණු තුන පවා මොකද උපදින්නේ මමත්වයේ ඔබ කියලා කෙනෙක් ඇතුළාන්තයෙන් ඔබට හැඟෙනවා හැඟෙනවද නැද්ද හැඟෙන ඒ හැඟීම පවතිනවා එතකොට මොකද්ද මේ ප්‍රශ්නේ මම යයි කියා කෙනෙක් නොමැති බව පැහැදිලි කළා එසේනම් මේ ධර්මය අවබෝධ කරන්නේ කවුද කවුද අවබෝධ කරන්නේ කවුද දැන් ඔබට මමයි කියලා කෙනෙක් ඉන්නවද නැද්ද ඉන්නව අන්න ඔය ඉන්න කෙනා අවබෝධ කරන්නේ ඉන්න කෙනා අවබෝධ කරන්නේ මොකද්ද කරන්න තියෙන්නේ මමත්වයේ නැතික මොකක් නැති කරාම ද අවබෝධ වෙන්නේ ඔබට ගෙදර දැනෙනවා ඔබට දරුවෝ දැනෙනවා ඔබට ඔබ ගැන දැනෙනවා නමුත් ඒ පිළිබඳව මගේ අය කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ හැඟීම් පවතිනවා ඒ තුල මමත්වයක් නැහැ
අන්නේක තමයි අවබෝධය අන්නේක තමයි නමුත් ඔබට තාම මමත්වයේ පවතිනවා නම් තාමත් ඔබට අවබෝධ වෙලා එතකොට ඇත්තටම එහෙනම් ශරීරය ගමු දැන් අපිට ශරීරය නිසා මමත්වයේ උපදිනවනේ මොකක් නිසාද මමත්වයේ උපදින්නේ ශරීරය නිසා එතකොට මේ ශරීරය තියෙනවනේ ඇත්තටම ඔබ ඊට පස්සේ බලන ශරීරය තියෙන්නේ කොහමද දැන් මට හිතෙනවා මේ ශරීරය මගේ කියලා කාගේ කියලාද හිතෙන්නේ මගේ කියලා එතකොට ඔබ මෙහෙම කල්පනා කරන්න මේ ශරීරය මගේ නම් මේක තියෙන්න ඕන කාට ඕන විදියටද මට ඕන විදියට මේ ශරීරය මගේ කියලා අදහසක් මගේ හිත තුල පවතින හරි කමක් නැහැ එහෙනම් මේක මට ඕන විදියට තියෙන්න ඕන එහෙනම් මොකද්ද කරන්නේ ඔන අම්මා ලබන සතියේ සතියක් නොකා ඉඳලා පන්තියට ඒක කාගේද ශරීරය දැන් මේක මගේ නම් සතියක් මගේ නෙවෙයි කියලා හිතනවනේ දැන් එක පැත්තකින් මම කියනවා මගේ නෙවෙයි කියලා නමුත් ඔබ හිතනවා ශරීරය මගේ කියලා මම කියන්නේ සතියක් නොකා පන්තියට ශරීරය ඔබේ වුණා නම් ඔබට කිසි ප්‍රශ්නයක් වෙන්න විදිය නැහැ දැන් ඔබේ දේවල් වලට පරණ කරන්න බෑනේ ඒක ඔබේ අයිතිය ඒක ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔබේ ඡන්දය පාවිච්චි කිරීම දැන් ඔබ ප්‍රජාතන්ත්‍රවාදී විදියට හිතනවා ශරීරය ඔබේ කියලා එතකොට මම කියනවා හරි ඔබ යමක් ඔබේ නම් ඒක යමක් තමන්ගේ නම් මොකද වෙන්න ඕනේ යමක් තමන්ගේ නම් එතන අනුකූල වෙන ධර්මතාව ටිකක් දෙන එක මොකද්ද අපිට ඕන විදියට පවතින්න ඕන කුමක් විදියට පවතින්න ඕන ඕන විදියට දැන් ඔබේ දරුවෝ ඔබ කියන දේම කරාට පස්සේ කාගේ දරුවෝද ඒ දරුවෝ දැන් ඔබ කියනවා පාඩම් කරලා ඉතින් හරි ලස්සනට පාඩම් කරනවා එසේ ඔබ කියනවා පුතේ පොලිටිකක් ගාලා දෙන්න හරි ලස්සනට පොලිටිකක් ගාලා දෙන්න ඊළඟ පුතේ වතුර එකක් ගෙන පුතේ අම්මට කරවිල ටිකක් කොටලා දෙන්න බොන්න ඒකත් කොටලා ගෙනත් දෙන්න පුතේ සිද්ධාලේප එකක් ගෙන එකක් ගෙන දැන් ඒ දරුවා කාගේද මගේ තවත් එකෙක් ඉන්නවා මෙහෙම එකෙක් ඌට පාඩම් කරන්න කියනකොට ඌ ගේම් ගහනවා ඊළඟට ඌට කඩේ යන්න කියනකොට ඌ ගිහලා ටෙනිස් ගහනවා ඊළඟට ඌ ගෙදරින් පහට ගෙදරෙන්නේ කියනකොට 10ට විතර රැ ගෙදරිනවා දැන් මොකද්ද ඔබ කියන්නේ දැන් කිය තෝ මගේගේ නෙවි අයියෝ මෙහෙම කිව්වේ ඒක ඔබට අනුකූල නෑ මොකටද ඔබට එහෙම කියන්න හේතුව දැන් ඒක ඔබට අනුකූල නැති නිසා එහෙනම් අපි මගේ අය පිළිගන්නේ තමන්ට අනුකූල නම් පමණයි තමන් තමන්ට යමක් අනුකූල නම් ඒක තමන්ගේ තමයි වෙන කාගේවත් නෙවෙයි තමන්ට අනුකූල නැත්තම් කියන තෝනම් මගේ දරුවෙක් එන්න බැහැ ඇයි ඔබ එහෙම කිව්වේ තමන්ට අනුකූල නැහැ එහෙනම් ওই කියමන දැන් ඕක තමයි ඔබ සාමාන්‍ය විදිය භාවිතා කරන දේ. ඔබේ ශරීරය තියෙනවනේ. දැන් මෙයා ඔබට අනුකූලද? දැන් ඔක ඔබේ නම් හෙට උදේ යනවා වාඩි වෙලා ඉඳලා යා. වාඩි වෙලා ඉඳලා යා. පුළුවන්ද? මොකද කිය? බැරි. ඇයි බැරි? තමන්ගේ නෙවෙයි නිසා. ඒ ඔබට කියන දේ කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔබ නොකා නොබි ලබන සතිය පන්තියට පුළුවන්ද? බැහැ. ඒ ඇයි ඇයි ඔබට නොකා නොබි ඔබේ නම් මොකද කරන්න ඕන? ඔබ කියන විදියට මේක තියෙන්න ඕන. එහෙම ඉන්නවද? නැහැනේ. එහෙම ඉන්නේ නැහැ. ඊළඟට ඔබේ ශරීරයට මොකද කරන්නේ? වැසිකිලි කැසිකිලි කරන්න එපා කියලා. කරයි ඉන්නේද? නැහැ. ඔබ කියන්නේ මේක කවදාවත් ලෙඩ වෙන්න එපා. මේක මගේ ඔබ මට ඕන විදියට ඉඳපන්. ඔබ ලෙඩ වෙන්න එපා. ඉන්නේද? නැහැ. එහෙනම් ඒක ඔබේ කියලා හිතා ගැනීම මෝඩ කමද නැද්ද? අඥාන කම. ඒක මොන කමද? අඥාන කමක්. ඔබ ඔබට අයිති නැති ඔබ ඔබට කීකරු නැති දෙයක් ඔබයයි විශ්වාස කරනවා. නැවත ඔබේ දරුවෝ ඔබ කියන දේ කරන්න දෙනකොට ඔබ මොකද කියන්නේ? තෝණම් මගේගේ නෙවෙයි. අම කියලා තියෙනවනේ. අපේ අම නමට ඕන තරම් කියලා තියෙනවා. තාමක් කියනවා. අම්මගේගේ නෙවෙයිලු. එතන මොකද වෙන්න පිළිතුරු? එනිසා ඔබ ওই කතාව කියන්න ඕන කාටද ඔබේ ශරීරයට උඹ මගේ වෙන්න බෑ උඹ මගේ කියලා මට පිළිගන්න බෑයි උඹ කන්න ඉල්ලනවා උඹ හොදාන්න කියලා කියනවා උඹ දත් මදින්න කියලා කියනවා උඹ වැසිකිලි කැසිකිලි කරන්න කියලා කියනවා ඈ ඔබ ලෙඩ වුණා පස්සේ බෙහෙත් දෙන්න කියලා කියනවා ඔබ මම බෙහෙත් දුන්නේ නැතුනො මට දරුණු වේදනා දෙනවා එතකොට ඒක මගේද නෑ ඒ එංගයි එහෙනම් මේක කාගේද කාගේද මේ කාගේද මේක පින්නතුනේ කාගේද මේ කාටද අයිති මේ බොඩියේ කාටද අයිති ස්වභාව දහමට දැන් කොහොමද අපි මව් කුසේ කලලයක් ගමු කලලයක්
කලලයක් කියලා කියන්නේ පොඩි තැනක්. ඒක හැදෙන්නේ මොනවෙන්ද? අම්මා කන බොන ආහාර වලින්. අම්මගේ බඩේ තියෙන උෂ්ණත්වයෙන්. එයා කන බොන එකේ මේක ලොකු වෙනවා. දැන් අම්මා බඩට දරුවේ කලලයක් ආවට පස්සේ අම්මා කන්නේ. කලලට මොකෝ වෙන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් අම්මා කනෝ. නිකන් හරියට කෑමක් නැහැ. දැන් කලලට මොකද වෙන්නේ? අංශභාගය. නෙමෙයි මොකද්ද ඒකට කියන්නේ? මන්ද පෝෂණය. आहार प्रत्येंद्रिपोस गिल्लवल गिल्लवल अम्मट वरक गिल्लवल समहार बडटाव अम्मलाट हितर मिनी मस्खंड दुल दुखे वरक कांड हितन नेलुंदडु कांड हितन बोकुल कांड हितन पात्र कांड हितन एम हितर इगा कांड हितन हरम मस्खंड हितन लैक्टोजन सस्ट्रोजन गहनो काने सूप उप शरीर तमंगण कर आहार මේක ඔබට ආයිද මේක ආහාර දීම වැලැක්ව සැනින් මේක මොකද වෙන්නේ මේක විනාශ වෙලා ඔබ මේ තමන්ට ආයිති නැති ශරීරය ස්වභාව දහමේ දායාද මොකද වෙන්නේ ඔබේ අය විශ්වාස කිරීම තුළ ඔබ විශාල දුකකටපත් වෙලා ඉන්නේ මොකටද පත් වෙලා ඉන්නේ දුකකට දැන් තමන්ට ආයිති නැති දරුවෙක් ඉන්න වෙන තමන්ට ආයිති නැහැ දැන් නැති දරුවෙක් ගේම් ගහුවා කියලා දුකයිද නැහැ දුකයිද නැහැ තමන්ට ආයිති නැති දරුවෙක් ගහගත්ත කියලා දුකයිද නැහැ තමන්ට අයිති නැති එකෙක් හොරා පැරලා ගියා කියලා දුකයිද නැහැ තමන්ට අයිති නැති එකේ වහබිවා කියලා දුකයිද දැනෙන්නේ එතර දැනෙන්නේ එහෙනම් දැන් තමන්ගේ තමන්ට අයිති නැති දෙයකට මොකක් වුණාට මුකුත් අපිට දැනෙන්නේ නැහැ හැබැයි තමන්ට අයිතියක් කියාගත්තොත් මොකද දැනෙන්නේ දුකක් දැනෙනවා මොකද දැනෙන්නේ දුකක් දැනෙනවා එහෙනම් ඔබ මෝඩයද නැද ඔබට අයිති නැති ශරීරය ඔබේ කියලා විශ්වාස කිරීම දුක් විඳීම මෝඩකමද නැද්ද इंग्लिश इंकन पुलिस यू आर पुलिस मोड़कमा अभी गलवें कहोमद सत्य कल्पना करगा कल्पना कर सत्य सत्य मुखद सत्य अभी कल्पना करकुस आपहमद पवती पवती अभी तेरण मेक पवती कुमार प्रत्ये आहार प्रत्ये कुमार प्रत्ये पवती हिते हंगीमा पवती हित दैन मे शरीर अत्यक ममत्व मेक वरदा गणीमद වරද්දා ගැනීමක් එහෙනම් මේ වරද්දා ගැනීම දිගින් දිගටම ජීවත් වෙන්න ඉඩ දුන්නොත් මොකද්ද වෙන්නේ අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා තමන්ට අයිති නැති දේවල් තමන් කරගත්තා මොකද්ද පින්නතුනේ වෙන්නේ දුක් විඳින්න වෙනවා එහෙනම් බුදුහාමුදුරෝ ඉදිරිපත් වෙනවා අපේ මැදට බුදුහාමුදුරෝ කියනවා උඹ දුක් විඳින්නේ උඹට අයිති නැති දෙයක් අයිති කරගත් ගැනීම කියන දැඩි බල මෝඩකම නිසා බුදුහාමුදුරෝ අපිට පෙන්නනවා මොකද්ද උඹ කල්පනා කරපන් ඇත්තටම ඕක පවතින්නේ කොහොමද කොහොමද එතකොට පෙන්නන්නේ මොකද්ද आहार निशा मेघ हेदन हेटि कल्पना कर आहार विषवी में मेघ नैतवन हेटि कल्पना कर वतुर निशा मेघ हेदन हेटि कल्पना कर स्वभाव में आलोक निशा मेघ हेदन हेटि कल्पना कर ओ पेन्न को बरुद मेधक्वाब ममत्ने का खदागन सत्य वशेम पवती नद्या संबंध नुपोति नद्या संबंध नुपोति नाइति नदिया संबंध නිසා මේ සෑමෝයකෙනෙම දුක් විඳින්නේ ඔබට අයිති නැති දේවල් බාරගත්ත නිසා. කුමක් බාරගත්ත නිසාද? අයිති නැති දේවල් බාරගත්ත නිසා. නිසා බුදුහාමුදුරුවෝ කියනවා මොකද්ද? ඔබ මමත්වයෙන් පසු වෙනවා. ඔබේ මමත්වයෙන් පසු වෙන ඔබේ ශරීරය පිළිබඳව, ඔබේ දැනුම පිළිබඳව, ඔබේ සිතුවිලි පිළිබඳව, ඔබේ දරුවන් පිළිබඳව, ඔබේ හැඟීම් පිළිබඳව ඔබ මමත්වයක් දිනන. මේ සියල්ල මමයයි ගන්න එපා. මොකද ගන්න එහෙම කිසිම දෙයක් නැහැ. බුදුහාමුදුරු මේ තියන අනෝබෝධය කඩනවා මොකද කඩන්නේ අනෝබෝධය කඩනවා ඒ කියන්නේ බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ මෙහෙමයි
අක්‍රෝධේන ජිනේ ක්‍රෝධං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදිරියං දානේන සච්චේන අරියවහතිතු සත්‍ය ප්‍රකාශ කරනවා බුදුහාමුදුරු බොරු ගා කල්පනා කර කර ඉන්න මිනිසුන්ට මොකද්ද ප්‍රකාශ කරන්නේ සත්‍ය ප්‍රකාශ කරනවා පින්නතුනි සත්‍ය තමයි අයිති දැරති දේ අයිති නැහැ එයයි සත්‍ය ඉට් ඉස් ට්‍රූත් ඊට පස්සේ අපිත් ඒ සත්‍ය කල්පනා කරනවා කල්පනා කරනකොට අපිටත් වැටහෙනවා මේ මමත්වයක් මේ තුල ගොඩ නැගුණට මෙහෙම දෙයක් නැහැ හුදෙක්ම ශරීරයවත් විශ්වාස කරන්නේ නැහැ ඒක ශරීරයක් කියලා ඒ ශරීරයත් විශ්වාස ශරීරයක් කියලා විශ්වාස කරන්නේ කුමකින්ද සිටි දැන් බලන්න සිත නිරුද්ධ වුණාට පස්සේ අපි මලමිණියකට පියක් දාලා කෙටුවා කියලා කෑ ගහනවද? ඌ අඬනවද? නෑ. ඌට දෙනවා කණේ පාරක් කරවලා. මොකක්ද වෙන්නේ? බලන්න මරුණට පස්සේ අර එම්බාං කරන මිනිස්සු කපන හැටි අර බඩ. එයා කෑ ගහලා අපිට මැසේජ් එකක් ගහනවද මගේ බඩ කපනවා මාව බේරම් ඵලයන් කියලා. එහෙම වෙනවද? නෑ. එතකොට ඒ ගහනවා කණේ මෙහෙම නූල් ගහලා මේ කණේ දාලා මෙහෙම තොල් දෙක බඳිනවා. එතකොට කියනවාද අනේ මගේ තොල් රිදෙනවා මට තියාගන්න ඕක මට කසාද බඳින්න තියනවා කියලා. එහෙම කියන්නේ. ඒ කියන්නේ නැත්තේ ශරීරයට එහෙම හැංගීමක් නැහැ. ඒවා මේ ශරීරය පිළිබඳව සියලු හැංගීම් පවතින්නේ කොහේද? සිතේ. සිතේ තියෙන හැංගීම් මට පෙන්වන්න බලන්න. නැහැ. ඒවා හුදු මනෝභාවයන් පමණයි. ඒවා මනෝභාවයන් පමණයි. ඒවා සිතුවිලි පමණයි. ඒ එතකොට ඔබ ජීවත් වෙන්නේ සත්‍ය වශයෙන්ම පවතින ශරීරය තුල නෙවෙයි මොකක් තුලද සිතිවිලි තුල සිතිවිලි කියන්නේ රූපයක් නැති හුදු මනෝභාවයන් පමණයි එතකොට ඔබ මමත්වයේ උපදවාගෙන තියෙන සත්‍ය වශයෙන්ම පවතින මේ ශරීරය පිළිබඳව නෙවෙයි මොකද්ද හුදු මනෝභාවයක් පිළිබඳව කුමක් පිළිබඳවද මනෝභාවයක් පිළිබඳව දරපිනතුනි අපිට මේක මනෝභාවයක් කියලා තේරුම් ගත්තොත් අපි මොකද කරන්නේ අපි මේකට දෙන වටිනාකම අඩු කරනවා දැන් අපි මේක සත්‍යයි කියලා තේරුම් ගත්තොත් අපි ඒකට වටිනාකමක් දෙනවද නැද්ද දෙඩි වටිනාකමක් අපේ හිතේ එකතු කරනවා ඒකට කියනවා තණ්හාව කියලා මොකද්ද තණ්හාවක් ඇති කරගන්න බැඳීමක් ඇති කරගන්න ඒ බන්ධනයක් ඇති කරගත්තට පස්සේ ඒ බන්ධන කැඩෙනකොට විශාල දුක අපි තේරුම් ගන්න සත්‍ය සත්‍ය තේරෙනකොට අපිට තේරෙනවා මේක තියෙන මේ ශාරීරික ප්‍රශ්නයක් නෙවෙයි කොයි ප්‍රශ්නයක්ද හිත තුල ගොඩ නැගෙන විතර්කයක් මේක හිත කොටුර ගොඩනගෙන වැරදි සාගත කල්පනාවක් මේක මේක හුදු මනෝභාවයක් පමණයි. ඒත් අපි මනෝභාවයක් තවදුරටත් ජීවත් කරගන්න අපිට කිසිදු ආසාවක් නැහැ. ඒක හුදු රූපය කියන්නේ මනෝභාවයක් පමණයි නම් ඒ මනෝභාවයේ යථාර්ථයක් කරගන්න අපිට උමනාවක් නැහැ. මොකද ඒක යථාර්ථයක් කරගන්න කවදාවත් බැරි නිසා. ඒත් අපිට තේරුම් ගත්තම අපි මේක මනෝභාවයක් කියලා අපි අවබෝධ කරගත්තම අපි දැනගත්තම අපිට තේරෙනවා ඒ මනෝභාවය ඇති වෙන තැනම නැති වෙන. දැන් ඔබ ඔබේ ශරීරය ගැන කල්පනා කරා. කොහොමද ඔබේ නියපොතු ටික කොහොමද කල්පනා කරා? දත් ටික කල්පනා කරා. මැදලා වේ නැත්තම් කල්පනා කරන්න එපා. එතකොට මොකද? ඔබේ ඇස් දෙක ගැන කල්පනා කරා. ඔබේ පපුව ගැන කල්පනා කරා. ඔබේ අඟපස ගැන ඔබ කල්පනා කරා. ඒ හොඳට තීරවද නිකන් අවුල් වගේද? कल्पना कोंडे कोंडे दिगट वावला खराब हुआ यो कल्पना कर देखो कल्पना कर मैं अब्दुल कलाम के कल्पना कर युगे मिनीसा कल्पना कर अब्दुल कलाम दुप्पात मनुष्य अब्दुल कलाम हेम कहने अब्दुल कलाम मिसाइल है दुआ अब्दुल कलाम हेम कर संकल्प उबे शरीर मनोभाव का जीवत करवा ඒ ජීවත් කරන්න බැරි. මෙයා වෙන අරමුණකට යනකොට ඒක එතනම නැතුව නැවත අරමුණාවම තමයි මෙයා උපදින්නේ. අනිත්‍යවත සංඛාරා. උපාද වය උපදි 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 නිරුද්ධ වෙනවා. උපදි උපදි නිරුද්ධ වෙනවා. උපදි උපදි නැති වෙලා යනවා. උපජ්ජිත්වා නිරුද්ධාන්ති. ඔන්න ඔය ආකාරයි මනෝභාවයන් උපදින හැටිත්. ওই මනෝභාවයන් නැති වෙන හැටි කවුරු හරි තමාතුලි මේ පොතෙන් ගත්ත දැනුමෙන් මං කියපුව එක අහලා නෙවෙයි. ඔබේ හිත තුලින් ඔබ ප්‍රත්‍යක්ෂ කරගත්තොත්. මොකද්ද වෙන්නේ?
තේසං ූප සමෝසුකෝ ඔව් පරම සුඛයට පත් වෙන ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන් දන විශ්වාස පරමාඥාති නිබ්බානම් පරමං සුඛ නිබ්බානම් පරමං පරම සුඛයට පත් වෙන ඇයි ඔව් පරම සුඛයට පත් වෙන්නේ ඔහු තුල බවදින වැරදි බනෝබෝධය අයින් කරගත්තට පස්සේ එතන අනෝබෝධය වැරදි අනෝබෝධය අයින් කරගත්තට පස්සේ මොකද වෙන්නේ සත්‍ය උට ජීවමාන වෙනවා සත්‍ය කියන්නේ මොකද්ද නිර්වාණය පමණයි සත්‍ය මොකද්ද නිර්වාණය පමණයි අන් සියල්ලම හුදු මනෝභාවය එතකොට ඔහු සත්‍ය තුල ජීවමාන වෙන්නේ ඔහුගේ අනෝබෝධය අයින් කරගත්තට පස්සේ කුමක් අයින් කරගත්තට පස්සේද අනෝබෝධය පවතින තුරු සත්‍ය ජීවමාන නැහැ දැන් අපි උදාහරණයක් ගමු දැන් පින්නතුනි මෙන්න මේ වගේ මම මේක උදාහරණයක් මේ වගේ බෝලයක් තියෙනවා මේ බෝලේ කට කට ගහලා තියෙනවා මේ බෝලේ සම්පූර්ණ කුණු රොඩු වලින් පිරලා තියෙනවා මේක ඇවිල්ලා ප්ලාස්ටික් බෝලයක් මොන බෝලයක්ද ප්ලාස්ටික් බෝලයක් මේකේ කුණු රොඩු මෙතන කටක් තියෙනවා මේ කට කට ගහලා තියෙනවා ඉතින් මේ කොච්චර කුණු රොඩු තියෙනවද කියලා නම් මේකේ කිසිදු අවකාශයක් කාටවත් දකින්න බෑ කුණු පුරවලා 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 මේ කලයේ ඇතුළට වහලා තියෙනවා දැන් කාට හරි ඕන මේ කලයේ ඇතුළේ තියෙන අවකාශය දකින්න. මොකක්ද දකින්නද? අවකාශය. එතකොට මොකද්ද කරන්න ඕන? මොකද්ද අයින් කරන්න ඕන? ਉਹ මේ සිදුර මුඩේ ගලවලා පල්ලෙහාට හෙළුවට පස්සේ මේ සියල්ලම අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ਉਹ අවකාශයක් හැදුනද? තීන අවකාශයටපත් උනාද? තීවන අවකාශයටපත් උනා. ඒ වගේ තමයි. නිර්වාණය ඔබ තුල පවතිනවා. මොකද්ද පවතින්නේ? මේක උපමාව මේක වැඩි කලප ගන්න බා නිර්වාණය ඔබ තුල පවතිනවා ඒ නිර්වාණයට ඔබට පත් වෙන්න බැරි ඔබගේ අනෝබෝධය වැඩි නිසා කුමක් වැඩි නිසාද අනෝ ඒ අනෝබෝධයේ ගොඩ නැගිලා තියෙන්නේ මමත්වයේ හරහා ඒ ඒ සත්‍ය කරා ඔබට සත්‍ය තුල ඔබට ජීවමාන වෙන්න බැරි ඒ පරම සුඛයට ඔබට පත් වෙන්න බැරි ඒ පරම විමුක්තියට ඔබට පත් වෙන්න බැරි ඒ පරම ආනන්දයට ඔබ තුල තියෙන එකට ඔබට පත් වෙන්න බැරි ඔබ තුල විශාල අනෝබෝධයක් පවතිනවා ඒ අනෝබෝධයේ ගොඩ නැගිලා තියෙන ඔබේ ශරීරය පිළිබඳව ආකල්ප වලින් ඒ අනෝබෝධයේ ගොඩ නැගිලා තියෙන ඔබේ දරුවන් පිළිබඳව ආකල්ප වලින් ඒ අනෝබෝධයේ ගොඩ නැගිලා තියෙන ඔබේ දැනුම පිළිබඳව ආකල්ප වලින් ඒ අනෝබෝධයේ ගොඩ නැගිලා තියෙන ඔබේ දහම් දැනුම වෙන්නත් පුළුවන් ඒ අනෝබෝධයේ ගොඩ නැගිලා තියෙන්නේ ওই තියෙන විශාල ඔබ බාහිරින්ගත්තු කැලිකසල තුලින් එතකොට ඒ කැලිකසල ජීවමාන කරන්නේ මනෝභාවයක් ඒ කියන්නේ සිතට දැනෙන අරමුණු හරහා තමයි ඒ ජීවත් වෙන්නේ එතකොට සිතට අරමුණක් දැනෙනකොට ඔබ තුල දරුවන් උපදිනවා ඔබ තුල කොස්දෙල් පොල් උපදිනවා ඔබ තුල අඹ උපදිනවා ඔබ තුල ඔබේ ශරීරය උපදිනවා ඔබ තුල මොකක්ද උපදින්නේ ඔබේ දැනුම උපදිනවා ඔබ තුල මිශයිල උපදිනවා ඔබ තුල මල් උපදිනවා ඔබ තුල හඳ උපදිනවා ඔබ තුල ඉර උපදිනවා ඔබ තුල පෘථුවිය උපදිනවා ඒ සියල්ල උපදින්නේ ඒ මනෝභාවයන් වලට ඔබ දැඩිසේ ආස කරන නිසා යමෙක් ආසාව නැති කරන්න කොට අපිට වැඩක් නැහැ ඔව් ආසාව ඔහුගේ නැති වෙන්නේ ඒව මනෝභාවයන් කියලා තේරුම් යන තරමට අපිට අපිට මිනිස්සෙට කිව්වට අපි දරුවන් ගැන ආසාව නැති කරන්න කියලා උට ඒක නැති කරන්න බෑ මොකද උට නැති කරන්න බැරි දරුවන් කියන්නේ මනෝභාවයක් නෙවෙයි දරුවන් කියලා සත්‍ය දෙයක් තියෙනවා කියලා ඔහු විශ්වාස කරනවා ඔව් තවදුරටත් ඔහුගේ හිතට ලං වෙනකොට තවදුරටත් ඔහු චිත්තය ගවේෂණය කරනකොට ඔහුට පෙනී යනවා ඒ ආර්ය පරිශ්‍රණය තුල මොකක් තුලද ආර්ය පරිශ්‍රණය තුල පෙනී යනවා මෙහෙම එළිය තියෙන පුද්ගල ස්වභාවයක් නැහැ මේ සියල්ල පවතින්නේ කොහේද අතුලාන්තේ මම ඒකට ඔබට මම හොඳ උදාහරණයක් කියන්න දැන් මම පේනවද පේනවද මම මං මොකෙද්ද ඈ කවුද කවුද ස්වාමින්වහන්සේ මම කවුද හාමුදුරුවෝ නම මම එනවා ලබන සතියේ සුදු ඇඳලා සර්ම ගහලා දිගට දාලා කළු පාට පටියක් බැඳලා කුරුසයක් එල්ලගෙන මම කවුද මම කවුද කවුද පාදගෙන මම ඊළඟ සතියේ එනවා ඔළුවට කැප්පයක් දාලා අත් දිගට වැදලා අල්ලාහ් උලල්ලා ගාගෙන මම කවුද අල්ලාහ් අබ්බර් මම කවුද ලෙබ්බේ ලෙබ්බේ මම ඊළඟ සතියේ එනවා රවුලක් මෙතන అలවලා මෙතන ඉරි තුනක් ගහලා ඕම් ශාන්ති ඕම් මම කවුද පූසාරි මම ඊළඟ සතියේ එනවා සිගරට් එකක් ගහගෙන මම කවුද රස්ති අදුකාරී සැබෑ මම කවුද ස
සැබවීම මා කවුද? කවුද? ඈ? නාම රූප ගොඩක්ලු. එකක් කොහෙද තියෙන්නේ? හිතේ. සැබවීම මා කවුද? මා ඔබ තුල ඇඳගත් චිත්‍ර පමණයි. සැබවින් ඔබ මාව දකින්න බෑ ඔබට. ඒ මාව දකින්න ස්වභාව දාම ඔබට අයිතියක් දෙන්නේ. ඔබ දකින්නේ මගේ වර්ණ ධාතුව පමණයි. මොන ධාතුවක දකින්නේ? බලන්න ලස්සනට ඉන්නවනේ කළු පාට තලෙලලුවට ඉන්නේ. පේනද? උපංගේ මං හැමම ඉන්නවා. ඔබේ වර්ණ නිමිත්ත විතරයි ඔබේ චක්කු විඥානයේ දැర్శණය වෙන්නේ. චක්කු විඥානයේ ගන්න වර්ණ ඡායාව ඇහි උපදින සිතට කියන මොකද චක්කු? එයා අරමුණු කරන්නේ මොකද වර්ණය පමණයි. ඔබේ කනටද කනට මං පේනවද? නෑ. පේනවද? නෑ. ඔබ ඇස් දෙක වහගෙන මං ගැන හිතන මං පේනවද නැද්ද බලන්න. පේනවා. මං කතා කරන දේ තුල මං උපදිනවද නැද්ද? උපදිනවා. එතකොට පින්නතුනේ ඔබේ වර්ණ මාත්‍රය විතරම අරමුණු කළා. ඒ පෙර විභාගයට අපි ඒක පස්සේ කතා කරමු. එතකොට මාව හදන්නේ කවුද? ඔබේ මනෝභාවයන්. කවුද මාව හදන්නේ? ඔබේ මනෝභාවයන්. එතකොට මම ලබන සතිය සුදු ඇඳලා බෙල්ට් එක දාගෙන ඉනකොට ඒ වර්ණය අරමුණු කළා. ඊළඟට හදන්නේ කවුද? ඒත් ඔබේ මනෝභාවයන්. ඒවා යථාර්ථයක් නැහැ. ඒවා කිසිදු යථාර්ථයක් නැහැ. නමුත් ඔබ හාමුදුරු නමක් ඉන්නවා කියලා විශ්වාස කරනවද නැද්ද? ඉතින් මං කිව්වද යකෝ විශ්වාස කරන්න කියලා? ඒක මගේ වරදක්ද ඔබේ වරදක්ද? එහෙනම් මේ ගත්ත වර්ණය හරහා ඔබ ඔබ හැදුවා. මා හරහා හැදුවා කවුද? ඔබ. ඒකට මම සම්බන්ධ නැහැ. ඒකට සම්බන්ධ ඔබේ හිත සංකල්පයක්. ඒක හිතේ තියෙන සංකල්පයක්. ඒක හුදු සංකල්පයක් පමණයි. දැන් උදාහරණයක් හිතන්නකො. අපි බලමු සෙක්ස් ෆිල්ම් එකක්. එහෙම එකක් දානකොට නිකන් ඇතුළ නිකන් කිති එනවද නැද්ද? හැබැයි මං පේනවා වගේ මෙතනක් පේන වර්ණය විතරයි නේද? දැන් කවුද එහෙනම් මේව හදන්නේ? සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ඒව හුදු සංකල්පයක් හිතේ තියෙන. දැන් මේගොල්ලෝ එතනත් නැහැ. එතන තියෙන යම්කිසි ඉලෙක්ට්‍රොනික ධාරාවක් පමණයි. නමුත් අපි තුල රාගය ජනිත වෙනවද නැද්ද? ජනිත. එතකොට මේ සියලු දේවල් රාගය, දේසය එතනින් ගියාට පස්සේ ඔබේ ශරීරය පිළිබඳව, අන් අයගේ ශරීරය පිළිබඳව, ඔබේ දැනුම පිළිබඳව ඒ සියල්ලම හදන්නේ කවුද? සිත. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ඨේන වාසතිවා. ඒකයි බුදුහාමුදුරුවෝ මේ හිත තමයි සිතා සිටවිලි තමයි මේ සියල්ලටම මුල් වෙන්නේ. එතකොට පින්නතුනි ඔබ උපදිච්ච දවස් ඉඳලා කොච්චර ජීවත් වුණත් අර අබ්දුල් කලාම් වගේ ඔබේ මනෝභාවයන් අනෝබෝධය නිසා සත්‍යයි කියලා විශ්වාස කරනවා. කුමක් කියලා විශ්වාස කරනවද? සත්‍යයි කියලා. ඔබේ සත්‍යතා ඔලට පහරක් කවුරු හරි ගැහුවොත් ඒ සත්‍යතාවලට පහර ගහන එක්කෙනත් එක තරහ වෙනවා. මොකද මේවට පහර ඔබේ ශරීරයට පහර ගැහුවොත් වදින්නේ කාටද? මමත්වයට පැවැත්මක් නැති වෙනවා. කාටද පැවැත්මක් නැති වෙන්නේ? දැන් මම සරලම උදාහරණයක් ගන්න. දැන් මම ඔබ දන්න සරල ප්‍රශ්නයක් නැගිට්ටවල අහනවා. අහනකොට කියා ගන්න පුළුවන්ද? ඇයි? ඒ බැරි. ඔබේ මමත්වය දෙදරනවා. මොකද්ද දෙදරන්නේ? ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් ඔය මෙතන නේනවා තමන් ගැන කිසිම වටිනාකමක් නැති මිනිස්සෙක්. ඒක ඩස්පිඩයිල් එකක් කියලා අපේ භාෂාවෙන් කිය. ඌට කතා කරු තු ඕන එකක් කියනවා. දැන් මෙතනට එන ඉංජිනේරුවරේ, මහාචාර්යවරේ මම ඔහුගෙන් ප්‍රශ්න කරනකොට ඔහුට මොකද්ද වෙන්නේ? වැඩියම දුක දැනෙන්නේ මේ ඩස්පිඩයිල් එකටද ඉංජිනේරුවටද? ඇයි ඒ? ඔහුගේ දැනුම පිළිබඳව ඔහුට දැඩි මමත්වය පවතින. ඔහු මාව කයි කන්න පුළුවන් නම්. ඇයි කන්නේ? ඔහුගේ මමත්වයට මම කෝචොක් කරනවා. මොකක් කරනවද? කෝචොක් කරනවා. විහිළු කරනවා. ඒ කියන්නේ ඔහු කල්පනා කරනවා යකෝ මම වගේ එකකින් අහනවද? ඈ? මම වගේ එකේ මෙහෙම අහන එක සාධාරණයිද? මම උඹ කියලා කතා කරන තාත්තගේ අම්මගේ වයසේ ආවුන්ට ඉතින් මට මොකෝබ? ඔය ඔක්කොම තියෙන්නේ කොහේද? හිතේ. ඔබ ඔබේ වයස, ඔබ ඔබේ දැනුම, ඔබ ඔබේ ආකල්ප ලොකුවට ගොඩ ගහගෙන ඉන්නවා. ඈ? එවට ලොකුවට හිතාගෙන ඉන්නවා මම මෙහෙම ඉන්නවා මෙහෙම ඉන්නවා මට සතියකට වටින්නේ නැහැ බා. මොකටද වටිනාකමක් දෙන්නේ? ඒ වහුදු මනෝභාවයන් විතරයි. ඔබ මෙතෙන්ට එන්න ඕන ඔබේ මමත්වය
ගැන තේරුම් ගන්න කුමක් ගැන තේරුම් ගන්නද නිර්වාණය ගැන තේරුම් ගන්න අවශ්‍ය නැහැ ඔබ මමත්වය ගැන තේරුම් අරගෙන අනවබෝධය අයින් කළා දාන්න මේ කියන විදිහට ඔබ කොහෙද නතර වෙන්නේ නිබ්බානම් පරම සුගන් තුල ඔබ ජීවමාන වෙනවා ඇති හරියට කුණුවුන් අයින් කරාට පස්සේ අවකාශය හැමම පවතිනවා වගේ ඔබ තුල නිර්වාණය මේ හැම මොහොතකම පවතිනවා ඔබේ විමුක්තිය ඔබේ නිදහස් වීම ඒ පරම සුඛය පරම ආනන්දය ඒ නිර්වාණය මේ තුල ඔබ තුල පවතිනවා. නමුත් ඔබේ හිතට දැනෙන අරමුණු වල වේගවත් බව නිසා ඒ තියෙන මනෝභාවයන්ට ඔබ ආසා කරන නිසා ඒවා වෙනුවෙන් ඔබ පෙනී සිටින නිසා මොකද්ද වෙන්නේ? ඒ නිර්වාණය ඔබට පේන්න ඉඩ නැහැ. ඔක්කොම පිරලා තියෙන්නේ. මොනවද පිරලා තියෙන්නේ? කුණුවලි. ඒකයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා ලස්සන වචනේ තමයි සියල්ල අත්හැරලා දාන්න. මොකද්ද කිව්වේ? සියල්ල අත්හැර සියල්ල කියන්නේ කවුද? ඔබට දැනෙන සියලුම අරමුණු වලින් අත මිදෙන්න. අරමුණු නොදැනෙන මට්ටමත් අරමුණක්. දැන් කිසිවක් අපි උදාහරණයක් කියමුකෝ. දැන් මම අහන සාමාන්‍ය සරල දේ. දැන් අපි කියමු සාමාන්‍ය වචන yes අනිත් පැත්තේ තියෙන්නේ මොකද්ද? no. එතකොට yes කියන එක නැත්තම් yes no කියන දෙකම නැත්තම් මොකද්ද තියෙන්නේ? yes no කියන දෙකම නැත්තම් මොකද්ද තියෙන්නේ? මුකුත් නැහැ. නමුත් තාමත් හිස් ස්වභාවයක් දැනනව නේද? දැන් ඔබේ මමත්වය හැදෙන කුමක් තුළද? හිස් ස්වභාවය තුළ ඔබ ජීවමාන වෙලා. කුමක් තුළ ජීවමාන වෙලාද? දැන් යස් තුළ ජීවමාන වුණා, නෝ තුළ ජීවමාන වුණා. ඒ දෙකම නැති වුණාම මුකුත් නැහැ කියලා අදහසක් දැනෙනවනේ. ඔබට දැන් තාමත් දැනෙනව මොකද්ද? මුකුත් නැහැ. නමුත් ඒක තාම දැනෙනවද නැද්ද? දැනෙනවා. අන්න ඒ තුළ දැන් ඔබ ජීවත් වෙනවා. ඒ සියුම් ස්වභාවය තුළ ඔබ ජීවත් වෙනවා. අන්නේ මුකුත් නැහැ කියලා දැනෙන එකත් නැත්තම් මොකද්ද ඉතුරු වෙන්නේ? ඒ මුකුත් නැහැ කියලා අදහසත් ඉතර ගන්න බැරි නම් මොකද වෙන්නේ? මොකද්ද? ඔබේ හිතට පවතින අරමුණ නැහැ. අන්නේ ඒකට කියන શબ્දකෝෂ ඔබේ හිතේ શબ્දකෝෂේ වචනය නැහැ. ඒ ස්වභාවය හිතකට අල්ලන්න බෑ. ඒ ස්වභාවය හිතකින් දැනගන්න හිත නිරෝධ වෙනකොට තමයි ඒ ස්වභාවය මතුවෙන්නේ. මුගන් නිරෝධ වෙනකොට අපි මතුවෙන්නේ හිතට කිසිම අරමුණක් සියුම්මෝ ගොරෝසෝ කිසිම අරමුණකට පවතින බැරි වෙන තත්වයට හිතපත් වුණාම හිත නිකම්ම මොකද වෙන්නේ? නිවිල යනවා. ඒකට බුදුහාමෝ ආනන්තරික සමාධිය කියලා. මොන සමාධියද? ආනන්තරික සමාධිය. ඒ කියන්නේ අතරක රැඳෙන්නේ නැතුව නිර්වාණයටපත් වෙනවා. දැන් ආනන්තරික පාප කර්මය කියනවා කෙලිම අවීචිය ගිහිල්ලා උපදින පව් වලට. ආනන්තරික සමාධිය කියනවා කෙලිම නිර්වාණයටපත් වීමට. දැන් ඔබට තේරුණාද? ඔබ අන්ත දෙකෙන් ගැලවුණාට පස්සේ ඔබ තවත් නැවත මොකද වෙන්නේ? ඔබ මධ්‍යයට ඇලෙනවා. මොකටද ඇලෙන්නේ? මධ්‍යය කියන්නේ අර මුකුත් නැති ස්වභාවයට ඔබේ හිත ඒක තුළ ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට පින්නතුනේ යස් කියන අන්තය පවතින්නේ හිතේ. අත කියන අන්තය පවතින්නේ කුමක් හේතුවෙන්ද? රාග අනුසය හරහා. මොකද අනුසය හරහාද? රාග අනුසය. නෝ කියන අන්තය පවතින්නේ මොකක් කරාද? පටිඝ අනුසය හරහා. මුකුත් නැහැ කියන අංශය පවතින්නේ අවිජ්ජානුසය හරහා. මුකුත් නැහැ කියනකොට ඒ අතුලකාන්තයේ හිත ඇතුලේ තියෙන මොකද්ද? අවිද්‍යාව අනුශය මට්ටමේ පවතිනවා. ඔය යස් කියනකොට මෙතන තියෙන මොකද්ද? රාගය තියෙනවා. අතුලකාන්තයේ තියෙන ඒකට කැමැත්ත ආසාවක් පවතිනවා. නෝ කියනකොට ඒක ඒ හිතේ දැනෙන දේ තුල අතුලකාන්තයේ මුල තියෙන්නේ කොහෙද? පටිගේ. එතකොට මේ දෙකම අත්හැරියට පස්සේ ඔබේ හිතපත් වෙනවා මධ්‍යයට. මොකටද පත් වෙන්නේ? මධ්‍යයටපත් වෙනවා. මැදටපත් වෙනවා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මැදත් අත්හැර දැමිය යුතුයි. කුමක් අත්හැර දැමිය යුතුද? ආර්ය අෂ්ටාංගික මාර්ගයද ඔබ අත්හැරිය යුතුයි. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඔබේ හිතට දැනෙන අරමුණක් පමණයි. ඒකත් අත්හැරනකොට ඔබේ හිත මොකටද පත් වෙන්නේ? නිර්වාණයටපත් වෙනවා. මේක කියපු සූත්‍රයේ මැද අත්හැරීම පිළිබඳව දේශනා කරන සූත්‍රයට තමයි මජ්ජි සූත්‍රය කියලා කියන්නේ. මොන සූත්‍රයද? මජ්ජි සූත්‍රය. එතකොට ආසිවිසෝපම සූත්‍රය. දෝ බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නනවා. කියන්නේ බුදුහාමුදුරුවෝ අපිට ධර්මය දෙන්නේ කටපාඩම් කරලා මතක තියාගෙන සිත ජීවත් මනෝභාවයන් ජීවත් කරවන්න නෙවෙයි. තවදුරටත් ඒ ධර්මය තුළ පැවැත්මක් හදන්න නෙවෙයි. ඒ ධර්මය බුදුහාමුදුරුවෝ අපිට දෙන්නේ ආයුධයක් කරලා හිත කෙලින්ම විනාශ කරලා දාන්න. මොකක් විනාශ කරලා දාන්නද? සිත විනාශ කරන්නමයි ධර්මයේ හිතට දෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ නිතරම කිව්වේ කුල්ලූපමං භික්කවේ ධම්මං දේසිස්සාමි. මහණනි මම ධර්මයේ දේශනා කරන්න නො ගහනත්තාය. කවුරුවත් ඒක අල්ලගන්න එපා. ඊතර වීම සඳහා පමණයි. උමා සඳහා පමණයිද? ඊතර වීම සඳහා පමණයි.
ඔව් සැබවින්ම ගිහි මා අධේතිත් මතක් කරා මම නැවත මතක් කරන්නේ ගිහි ගෙවල් වලදී අපි සාමාන්‍ය අපේ පුරුද්ද තමයි යමන් යම් දේවල් මානසිකව බදා ගැනීම දරුව බදා ගන්නවා ගෙවල් බදා ගන්නවා ඉඩකඩම් බදා ගන්නවා ඒ සියල්ල එළියෙන් වගේ එළිය ඒව දේවල් නැතුණත් අපි මනසින් ඒවට ආස කරනවා ඒවට තමයි බදා ගන්නවා කියලා කියන්නේ එළිය ඒව පැවතුණාට බදා ගැනීමක් වෙන්නේ නැහැ ඒව මනසේ ඒව ආස කරොත් තමයි බදා ගැනීම වෙන්නේ අපි ඒවා ඒවට අපි දැන් ඒ වගේ දේවල් නැති මිනිස්සෙක් වුණත් එයා ඒවට දැඩි ලෙස ආස කරනවා. ඒ කියන්නේ එයා ඒවා මනසින් බදාගෙන ඉන්නේ. එතකොට අපිට ওই සියල්ලම එපා වුණාම ඇත යන අන්තේ එපා වුණාම අපි කෙලිම වැටෙනවා පැවිද්දට. ඒ කියන්නේ නැත යන අන්තයට. මොන අන්තයට වැදෙන්නේ? එතකොට අපි කියනවා අපිට සල්ලි එපා. අපිට ගෙවල් එපා. අපිට වාහන එපා. අපිට වැඩි කෑම බීම එපා. ඊට පස්සේ එයා වැටෙනවා කිසිවක් එපා එපා කියන අන්තයකට. එතකොට මොකද වෙන්නේ? එයා ශරීරයට දැඩි ලෙස දුක් දෙන්න පටන් ගන්නවා. එයා තනි සිවුරෙන් ඉන්න පටන් ගන්නවා. අමු සොහොන් වල ඉන්න පටන් ගන්නවා. අවුව තපින්න පටන් ගන්නවා. පාත්‍රයෙන් කන්න බොන්න පටන් ගන්නවා. ඔය දුර වැටෙනවා. කැලවල් වල ඉන්න පටන් ගන්නවා. මිනිස්සුත් එක වැඩිය කතා කරන්නේ නැහැ. ඇයි කතා කරන්නේ? ඔහු විශ්වාස කරනවා සියල්ල එකතු කිරීම තුළ මගේ සංසාරේ නැති වුනේ නැහැ. දැන් ඔහු ඊට පස්සේ නතර කරන්න යනවා. ඒක අනිත් පැත්ත තෝර ගන්නවා. සියල්ල එපා එපා කිය. දැන් හිත ජීවත් වෙනවා එපා එපා කියන ඒවයි. මොකක් තුළද ජීවත් වෙන පුරුදු වෙන්නේ? මේක තියෙන සියුම් භාවය. ඔය සුද්ධෝ ඉන්නවනේ. උන් කාම සුකල්ලිකාණු යෝගයට ඒ කියන්නේ දැඩි ලෙස කංසප්ප විඳලා විඳලා මෙහාට අවිලා එකපාරට වැටෙන අත්ති කිල මතාණු යෝගයට. මොකටද වැටෙන්නේ? උන් ඔක්කොම එපා එපා කියාගෙන යනවා. ඒක වෙනෝ. ඒක තේරෙන්නේ නැහැ මේ වෙනකොට. ඒ නිසා පිනතුණි අන්න එහෙම වෙනෝ. උනාට පස්සේ මොකද වෙන්නේ? දැන් මම සරල උදාහරණයක් ගන්නම්කෝ. දැන් ඔබ පැවිදුනොත් පැවිදි වෙන්නේ හොඳ දුෂ්කර ආරණ්‍යයකද හොඳට කන්න බොන්න කම්ෆර්ටබල් තැනකද? කොහෙද පැවිදි වෙන්න අදහස තියෙන්නේ? දුෂ්කර ආරණ්‍යය. ඇයි එහෙම තියෙන්නේ? දැන් ඔබ දැන් දුෂ්කර ආරණ්‍යයක තමයි පැවිදි වෙන්න ඕ අදහස තියෙන්නේ. නමුත් දැන් ජීවත් වෙන්නේ කොහෙද? දැන් ජීවත් වෙන්නේ හොඳට කොට්ට මෙට්ට දාලා දැන් මහ ඇඳුම පැළඳුම නැත්තම් මහත්ය කන්න හදනවා. මෙන්ද මගුල් ගෙදර යන සාරිය නැත්තම් කන්න හද දැන් එහෙමයි කරන්නේ. දැන් අදහස් තියෙන්නේ මොකද්ද? ඔබ ආස කරනවා මේක අනිත් පැත්තට. අතන ඔබ කාමයේ භුක්ති විඳින ගමන් කාමයට දේශ කරනවා. මොකද කරා? එතකොට ඔබ දේශ කරාට ඔබට දැන් මේව අත්හරින්න බෑ. ඔබ මේක දේශ කරාට ඔබට මේව අත්හරින්න බෑ. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඒ වගේ අත්හරිච්චය දකින්නවා. සෙරෙප්පු නැතුව යන. එතකොට එක වේලක් කන. ඉතින් කැලවල වල වාසය කරන දැන් මොකෝ වෙන්නේ? දැන් අර ඔබේ හිතේ තියෙන පිටරූපේ අතන අන්න බඩගාගෙන යනවා. ඇයි යන්නේ? ඔබ විශ්වාස කරනවා අපිට අපි නැති අපිට බැරි වුණාට මේගොල්ලෝ හරි මේක කරන්න. හැබැයි එතන නිවන නැහැ. දේමේ බික්ක වේ අන්තා පබ්බ ජිතේන නසේ විතබ්බා. මහණෙනි පැවිද්දන් විසින් අන්ත දෙකක් සේවනය නොකළ යුතුයි. යෝජායන් කාම සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. යෝජායන් අත්තකිල මතානු යෝගෝ දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඔය අන්ත දෙකට හිතපත් කරගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොකද මේ දෙක තුලම නිදාස නැහැ කියන සියල්ල එපා කියන අදහස තුල පටිගය පවතිනවා. සියල්ල ඕන කියන අදහස තුල රාගය පවතිනවා. ඒකට පින්නතුල එක හොඳට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි දැන් ඔය කැලේ ඉන්න හාමුදුරුවගමට පන්සලේ ඉන්න හාමුදුරුවගම ගැන ගිහිල්ලා කියන්නකෝ. හාපෝම් කාලා කාලා ඉන්න හැටි විතරක් කියලා කියනවනේ. සමාජයට එහෙම කියන්නේ නැහැ. නමුත් එහෙම දෙනවනේ. ඇයි දෙන්නේ? ඔවුන් දැන් එපා කියන තේට ආස කරනවා. නමුත් ඒක දකින අයට දේශ කරනවා. දැන් ඔබ කාමයට දේශ කරමින් එපා වීමට ආස කරනවා. දැන් ඔහු එපා වීමට ආස කරමින් මොකද කරන්නේ? කාමයට දේශ කරනවා. දෙකම එකයි. ඔය කියන්නේ ගහල බැඳගත් එකයි බැඳලා ගියපත් දෙපැත්තම එකයි දෙකත්ම නිර්වාණය පවතින්නේ. ඒ බුදුහාමුදුරු කරන්නේ අනුපගම්ම වික මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අවසම්බුද්ධ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. බුදුහාමුදුරු මේ අන්ත දෙකම අත්හැරලා මොකද කරන්නේ? මැද හොයා ගන්නවා. මොකද හොයාගන්නේ? මැද මැදයටපත් කරනවා. අපි මැදට ගේනවා. මැදට ගෙනාම පින්නතුනි ගැටලුව අඩුයි. මොනවද අඩු? යයි යස් නෝ දෙකම අත්හැරියට පස්සේ කිසිම ගැටලුවක් නැහැනේ. මුකුත් නැහැ කියලා අදහසක් විතරයි. ඒ කියන්නේ ඒ තුල නිකන් සැනසීමක් තියෙනවා. කිසිව දෙයක් නැහැ කියලා අදහසක් සැනසීමක් තියෙනවා. ඒ තුල මොකද්දෝ හිතේ නිවියාමක් පේනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා පොඩ්ඩක් ඉවසපන්. ඕක නිර්වාණය නෙවෙයි.
ඔන්න උතර අත්තරපා මේ මැද අත්තරිනකට කියන්නේ ධර්මය අත්තරිනවා කියලා උගක් අත්තරිනවා කියලාද කියන්නේ අන්න එතකොට එකත් අත්තරිය ගමන් හිතට පින්නතුනේ මොකද මැදට සාපේක්ෂව තමයි yes no තියෙන්නේ මැද නැත්තම් yes no නැත ඔව් කෙලිම ඔහු ගෙසිත මොකද නිරුද්ධ වෙනවා විඥාන නිරෝධෝ නාම රූප විඥාන කිසිදු ප්‍රවත්මක් නැති වෙලා යන විඥානේ මේ පැත්තේ පැවතියා මේ පැත්තේ පැවතියා බුදුහාමුදුරු කරේ කෙලිම ගෙනාව මැදට මැදට ගෙනල්ලා මැදත් ඇරියට පස්සේ විඥානේ කිසිම ප්‍රවත්මක් නැහැ අනේකයි බුදුරජාණන් වහන්සේ අපිට උදව් කරන විදිය නමුත් පින්නතුනේ අපි නමුත් නිර්වාණය කියලා අපි හිතාගෙන ඉන්න කැලවල් වල යන එක එහෙම කැලේවත් නගරේවත් නිර්වාණය නැහැ කැලේවත් නගරේවත් නිර්වාණය නැහැ ඒක ඔබ තුල පවතින්නේ බෝගායේ පන්සලේ චෛත්‍යයේ ඊළඟට කටින පිංකමේ සිවුරේ ඔය කිසිම කන් නිර්වාණය නැහැ නිර්වාණේ පවතින්නේ ඔබේ අතුලාන්තේ ඒක ඔබේ අවදි වෙන්නේ කුමක් තුලද අනෝබෝධය අයින් කිරීම තුල අනෝබෝධය අයින් කිරීමකට කියනවා මොකද මමත්වය අයින් කිරීම කියලා කුමක් අයින් කිරීමද මොකද සිත ජීවත් වෙන්නේ මේ මේ තුන් තැනේ ජීවත් වෙන්නේ මමත්වයක් හදාගනිමින් කුමක් හදාගනිමින්ද මනෝභාවයන් තුල අරමුණු තුල මමත්වයක් අපිට පෙන්වනවා ඒක කියන්නේ නැති දෙයක් පෙන්වනවා මායාකාරී කියන්නේ ඒකනේ සිත බුදුහාමුදුරු උපමා කරේ කාටද මායාකාරී මායාකාරී දක්ෂයි නැති දෙයක් පෙන්වන්න දැන් උදාහරණයක් මම නිතරම විස්තර කරන මායාව තමයි අර මිනි පෙට්ටිය කෙල්ලෙක් දාලා තුන් පලකින් කපන එක මම දවසක මැජික් එකක් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා හරි මැජික් ශිල්පියෙක් ගේන්න දන්න කෙනෙක් ඉන්නවනම් අපි පෙන්වමු මැජික් එකක් දවසක එතකොට ඔබට මේ මායාව කියන්නේ තවත් තේරුම් ගන්න පුළුවන් मैजिक मिनी पेटिया पास लसन गया अतपत उसल पिने गा स्टार्ट कर सट पट गल बर बर बला तुम कपल दे कटे दागे बला हम हयो किसीम वरदा बोरवाक्यूसुक बोरवाक्यो बला පිස්සු අපිට hina yana ඕක එක කපන්න හදනකොට අපි අපි දන්නවා දැන් මූ කපන්නේ නැහැ මූ කොහොම හරි පෙට්ටිය මේ පැත්තට වෙනවා ලේ මේවයි ගාලා තියෙන්නේ මේ බෑග් ගිරෙනවා මේකට తిව්වට පස්සේ මූ ගාන්න පෙට්ටිය මැදට වෙනවා අර පිටිපස්සේ මෙහෙම කියලා දන්නවා අපි ওই තියරි එක දන්නවනම් අපි පුදුම වෙනවද නැහැ ඒ දන් පුදුම වෙන්නේ නැත්තේ පුදුම වෙන්න දෙයක් නැහැ එතන එහෙම කපන එකක් සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේ ඔබ ඔබ යම් දවසක අල්ලගත්තොත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුල මොකක් තුලද මමත්වයක් නැති මමත්වයක් හදලා විඥාණය පෙන්න හැටි ඔබ අල්ලගත්තොත් මොකද වෙන්නේ ඔබට එදාට හිනා යනවා මූ මොකද්ද මේ කරන්න කියලා ඔය පහ ගැට ගහනකොටම මෙහි මමත්වයක් උපදිනවා හැබැයි ඔබ තේරෙනවා මේ ගැටේ නිසා මමත්වයේ තියෙන්නේ මෙතන තියෙන ගැටයක් මිස මමත්වයක් නෙමෙයි ඊට පස්සේ ගැටේ ගහ ගන්න බෑ ඔබ ගහන ගහන තර ඔබට පේනවා මම මේ කියන කතාව ඔබට තේරෙන්නේ එනිසා ඔබ මං කියන දේ කරන්න මොකද්ද ඔබේ හිතට දැනෙන සෑම දෙයක්ම නැති වෙනවා කියලා තේරුම් ගන්න මොකක් වෙනවා කියලාද සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය ඔයි මුකුත් ගැඹුරු කතා ඕනේ නැ ඔබේ හිතට දැනෙන කොස් දෙල් පොල් ඔබේ දැනුම ඔබේ දරුවා ඔබේ ස්වාමියා ඒ සෑම දෙයක්ම ඔබේ හිතට දැනෙන හැටි ඔබේ ලෙඩ රෝග ඔබේ හිතට දැනෙන හැටි ඒ තුල දුක උපදින හැටි ඒක එතරම් නැති වෙන හැටි බලන්න දැන් අපි කියමු අපේ අපේ अपे तीन पिलिकावा पिलिकावा तीन अभी बालो बंधु समर सिंह फिल्म हरी टेलीसा कुरे हरी काउर बालो अच्छा मैं डीवीडी का दागा नहीं लगो ये देखवा गया तुम्हें अरे बालो बोले आप पिलिकावा तीन अकेले दे हकाल हिनायम वहा गाल हिनायन ने हकाक गाल हिनायम दे इधर पिलिकावा तीन को मनोभाव उपदीन
ඔන්න ඔය විදියට ඔබ හිත පිළිබඳව ගවේෂණය කරන එකට කියනවා ආර්ය පරිශ්‍රණය කරනවා කියලා. කුමක් කරනවද? ඔබ ඔබ තුල ආර්ය පරිශ්‍රණයක් කරන්න. මොකද ඔබේ දුක ඔබට තියෙන දෙයක්. දැන් අපි ගත්තොත් අම්මට දරුවෝ කීයක් ඉන්නවද? ඈ? දැන් අම්මගේ කොහෙද තියෙන්නේ? පච්චසයක් කීයක් ඉන්නවද? ඒ හරි. ගියාද මේ පච්චයක් කීයද? 85000 ලක්ෂ 5. පච්චස් කීයක් තියෙනවද? කියා තියනවද? පහයිද? ලක්ෂ 25යි. තා බැංකු පොතේ තියනවද සල්ලි? හරි. ඊයාසේ මහත්තයෙක් ඉන්නවද? ඉන්නවා. අසල්වාසීන් ඉන්නවද? නේබර්ස්ලා ඉන්නවා. රට කතා හැම බලනවද? ටිකක් බලනවද? බලන්න ඕන බං, ඒක බලන්න ඕන. කරන්නේ බලනවද? දරුවෝ කීයක් ඉන්නවද? දෙන්න. කොල්ලද කෙල්ලද? දුවයි. දැන් අම්මට වැඩිම දුක ඉන්කෙන් මැරුණොත් මම මැරුණොත්. දැන් කියපා අත්තම කියපා. කවුරු මැරුණොත් දුක? නැත ඇත්ත කියලා ඇත්ත කියලා. දරුවෝ මැරුණොත් මම මැරුණට කමන්නේ. හරි. දරුවෝ මැරුණොත් දුකයි. එතකොට මේ අම්මගේ මමත්වයේ ඒකල් මේ අම්මගේ මමත්වය හැදෙන්නේ කවුරු තුලද? මේ ආසාවන් හැදෙන්නේ එයාගේ දරුවෝ. එයාගේ පර්චස් පහේ බංගලාව එක. ඊට පස්සේ එයාගේ නෑදෑයෝ. එයාගේ අසල්වාසීන්. අසල්වාසීන් තරහද යාළුවද කොට? මුණ දැක්කම වරක් කියන්න පුළුවන්. අපේ ගෙදර වටේම ඉන්නවා අපේ අම්මත් එක තරහයි. ඒ තරම් හොඳට ජීවත් වෙනවා මේ කාන්තා කට්ටිය. හරිද? ඒක ඔවතුල තමයි මමත් හැදෙන්නේ. ඔවතුල තමයි මොකද හැදෙන්නේ? මමත් ඒ හැදෙන්නේ. දැන් මම කියන්නේ තේරුණාද? ඒක ඔවතුල මමත් ඒ හැදෙනවා පින්නතුන්. ඒක ඔබට ඊතර වෙන්න දින ඔන්න ඔතනින්. ඔබේ ඔබේ ඔබ ඔබ ඔබව ජීව ඔබේ මමත් වේ ජීවත් කරන ඔන්න ඔය අරමුණු. ඔබේ දරුවෝ එතකොට හාමුදුරුවරු, එතකොට ගෙවල් දොරවල්, ඔබේ දැනුම මොනවද ඉගෙන ගත්තේ? ඈ? ඩාන්සින්? ආ කලා කලා. ආයි කලා ඒ ඉගෙන ගත්ත දේවල් රසාවක් කරාද? ඈ? නෑ ඒක හොඳයි, වඩා හොඳයි. රසාවක් කරනව මමත් ඒ වැඩි. ඒ සල්ලි වැඩිනේ. අම්මට දරුවෝ කීයක් ඉන්නවද? දෙන්නේ. එතකොට තාගයක් ගෙදර කොහෙද තියෙ? ඈ? රත්මලන් පච්චස් කීයක් තියෙනවද? 20ක් තියෙනවා. එයා රික් පච්චයක් කීයද? අයියෝ හිතන්නේ නැද්ද? සමහනේ හිතරෝනේ. ඉඩම් වටිනා එහෙම හිතලා නැහැ. හිතන්න ඕන. එතකොට මෙහෙම. එතකෙනින් ගියාට පස්සේ රසාවක් හිටනවද? දැන් මොකද කර රසාව? ඉගෙනනවා. පඩි හම්බුණාද? හම්බුණා. පැසන් එකත් හම්බුණාද? දැන් දෙයියනේ කියලා ඉවරයිද? ඉවරනම් පන්තියට ඇවිල්ලා වැඩක් නැහැ. අල් එතකොට දැන් දරුව දෙන්නකෝ. ඈ ඈ පිටරට ඔහෙද ඉන්නේ? ආ සිංගප්පූර. දැන් අම්මට වැඩියෙන් දුක මේ අම්මගේ දරුවේ මරනොද? අම්මගේ දරුවේ මරනොද? තවරු මරනොද? ඇයි එහෙනම් ඔබට ඊතර වෙන්න තියෙන ඔය දේවල් වලින් ඔබට ඊතර වෙන්න තියෙන්නේ? එතකොට ඔබ ඔබ පිළිබඳ ආර්ය පරිශ්‍රණයක් කරන්න ඕන. මොකක් කරන්න ඕනද? එතකොට මේ ආර්ය පරිශ්‍රණය කරන්නේ පොත්පත් වලින් දින දේවල් මත නෙවෙයි. පොත්පත් වල තියෙන ඔබේ දුක නෙවෙයි. පොත්පත් වල තියෙන ඔබේ ජීවිතය නෙවෙයි. ධම්මච්චක්කේ තියෙන පස්සග මහතුන්ගේ ජීවිතේ. ගණක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන ඔවුන්ගේ ජීවිතේ. එතකොට මුලපරියාය සූත්‍රයේ තියෙන එතන ආපු බ්‍රාහ්මණයන්ගේ ජීවිතේ. කොසඹෑනුවර ගෝසිතාරාමයේදී තියෙන ඒ ජීවිතේ. එතකොට ඒ තැන්වලදී ඒගොල්ලෝගේ ජීවිතේ බුදුහාමුදුරුවෝ කතා කරේ. බුදුහාමුදුරුවෝ කතා කරේ ඒගොල්ලෝගේ ජීවිතයට එක්ක. බුදුහාමුදුරුවෝ බිස්නස් කාර්යයක් ආවම ඒ ආර්ථිකය පැත්තෙන් කතා කරේ. මොකද ඒක තමයි ඔහුගේ ජීවිතේ. ඒ තුල තමයි ඔහුගේ මමත්වයේ පවතින්නේ. බුදුරජාණන් වහන්සේ ගාවට කුජුත්තර ආවම මල් පිළිබඳව කතා කරා. මොකද ඇයගේ ජීවිතේ මල් හොරකම් කිරීම. ඒතර බුදුරජාණන් වහන්සේ ගාවට රජවරු ආවම රාජපාලනය කතා කරා. මොකද රජවරුන්ගේ ජීවිතේ ඒක. දැන් බලන්න ඔය දීඝනිකායේ තියෙනවා සූත්‍රයක් මේ භික්ෂුන් වහන්සේලාගෙන සාකච්ඡා කළ රජ කෙනෙක් එක්ක අජාසත් රජතුමාත් එක්ක. ඒතර ඒ රාජ්‍යපාලනට අනුරූප ඔය කතාව බුදුහාමුදුරුවෝ කරනවා. මොකද අජාසත් රජතුමාගේ ලෝකයේ තියෙන රාජ්‍යපාලනේ නේ. එතනින් ගාව පෙස්ස කියන කෙනාවම යාගේ වැඩේ අස්සය බලා ගන්න එක ඒක ඇත්ත එකම කතා කරන අස්සය ගැන. මොකද ඔහුගේ මමත්වයේ පවතින මේ දේවල් සම්බන්ධව. එතකොට තව කෙනෙක් කිසාගෝතමියාව නම් බුදුහාමුදුරුවෝ කතා කරන්නේ යාගේ දරුවා පිළිබඳව. දැන් අපේ දරුවෝ පිළිබඳව කතා කරන්නේ නේ. ඒක බුදුරජාණන් සෑම විටම එතනේ ආපු මේ මිනිස්සුන්ගේ තියෙන ඔවුන්ගේ හදාගත්තු ලෝකය විනාශ කරගන්න තමයි බුදුහාමුදුරුවෝ උදව් කරේ. ඒක අපිට ඒව කියවල කොමන් අදහසක් ගන්න පුළුවන්. මොකද අදහස මෙන්න මේ විදියට කරොත් තමයි දුකින් නිදහස් වෙන්නේ.
හැබැයි එකක් මතක තියාගන්න. ඒක කොච්චර කියවලා කඩවාඩම් කරත් ඔබ ඔබේ ජීවිතේ දන්නේ නැත්නම් දුකින් නිදහස් වෙන්න බෑ. ඒක කඩවාඩම් කරන එක වැරදි නැහැ. ඒක තේරුම් ගන්න එකත් වැරදි නැහැ. නමුත් ඒ තුලේ ඈතර වෙන්න බලාගෙන ඉන්නවා වෙන්න බෑ. මොකද ඔබේ ජීවිතේ ඒක නෙවෙයි. මං කියන්නේ තේරුණාද? නිසා ඔබට ඈතර වෙන්න තියෙන ඔන්න ඔබේ තියෙන ওই ගැටලු ටිකේ. ඔබේ බැඳීම් පවතින දේවල් වලින් ඒ බැඳීම් කඩන්නේ කොහොමද කියලා මේ සූත්‍ර වලින් උදව්වක් ගන්නට කමක් නැහැ. මේ අභිධර්මයෙන් උදව්වක් ගන්නට කමක් නැහැ. ඔත ඔබ තේරුම් ගන්න ඕන මාගේ මානසික බැඳීම් පවතින්නේ මාගේ දරුවන් පිළිබඳවයි. මාගේ මානසික බැඳීම් පවතින්නේ මාගේ ස්වාමියා පිළිබඳවයි. මාගේ බැඳීම් මානසික බැඳීම් පවතින්නේ රත්මලාණ ඊඩම පිළිබඳවයි. මාගේ මානසික බැඳීම් පවතින්නේ මගේ ගුරු වෘතිය පිළිබඳවයි. මාගේ මානසික බැඳීම් පවතින්නේ මා ඉගෙන ගන්නා ධර්මයේ පිළිබඳවයි. මන්න මේවා නිසා තමයි මට දුක උපදින්නේ මාගේ දැන් මගේ ඇඟට මොන හරි පිළිකාවක් හැදෙනවා අම්මගේ ඇඟට හැදෙන්නේ නැහැ ඊට පස්සේ අම්මටත් හැදෙනවා දැන් මගේ හැදුනොත්ද දුක ඔයාගේ හැදුනොත්ද ආ නිකන් මට හැදුණේ කෙලවිල ගියා කම ඒක තමයි ඇත්ත ඔක ඔහම වෙනෝ දැන් රත්නපුරෙත් ඔහම වුණා ඕගොල්ලොන්ට කවදාකරි එහෙම විය ඒක වැරදි නෑ ඒක මම කාටවත් වැරදක් කියන්නේ නැහැ මොකද වැරදි නැත්තේ ඕගොල්ලොන්ගේ ආසාවන් පවතින ඕගොල්ලොන්ගේ ලෝකේ මගේ ලෝකය වෙනස් ඔබේ ලෝකය වෙනස් මා ඊතර විය යුත්තේ මාගේ හදාගත්තු මනෝලෝකයෙන්නේ ඔබ ඊතර විය යුත්තේ ඔබ හදාගත්ත මනෝලෝකය ඔබ හදාගත්තු ලෝකයේ පවතින්නේ ඔබට සාපේක්ෂව කාට සාපේක්ෂවද ඔබට සාපේක්ෂ ඒ ඔබ හදාගත්තු ලෝකයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ කවුද ඒක ප්‍රධාන චරිතය කවුද තමා පින්නදනේ ඔබේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය මම මරනවා ඒ කියන්නේ ඔබ මරනවා දැන්කෝ ෆිල්ම් එකක ඔබ උතර නැතුණු මොකද වෙන්නේ ෆිල්ම් එකට? ඔබේ දරුවන්නේ ඔබට සාපේක්ෂව. ඔබේ ශරීරයේ තියෙන්නේ ඔබට සාපේක්ෂව. ඔබේ නෑදෑයෝ ඉන්නේ ඔබට සාපේක්ෂව. ඔබගේ කාමුදුරු ඉන්නේ ඔබට සාපේක්ෂව. ඔබේ අභිධර්මයේ තියෙන්නේ ඔබට සාපේක්ෂව. ඔබගේ රස්සාව තියෙන්නේ ඔබට මම ඔය ටිකට මුහුක් කරන්නේ ඔබ ඔබේ වෙල්ල මිරිකලා දාන දැන් කාට සාපේක්ෂවද පවතින්නේ කිසිවත් නැහැ ඔකට මම කියන්නේ මෙහෙමයි මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙම නළුවෙක් සෑම මිනිස්සෙකම ජීවිතේ ෆිල්ම් එකක් ඒ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක රඟපාන්නේ කවුද තමා මේන් කැරක්ටර් එක අයින් කරගම ෆිල්ම් එක ගැන කතා කරන්න දෙයක් දුර වෙන්නේ නැහැ ඒ නිසා පින්නතුනි ඇත්තටම මේ මේන් කැරක්ටර් එක කියන එක ඇත්තටම තියෙන එක නෙවෙයි ඇත්තටම නැති දෙයක් හදා ගැනීම. එහෙම මේන් කැරක්ටර් එකක් නැහැ මේ ෆිල්ම් එකේ. නමුත් මේව හරහා මේන් කැරක්ටර් එකක් නිර්මාණය වෙනවා. නිර්මාණය වෙනවා. දැන් අපි උදාහරණයක් ගමු සාමාන්‍ය ෆිල්ම් එකක් තියෙනවා. ඒක කිසිම ප්‍රධාන චරිතයක් නැහැ. එහෙම ෆිල්ම් අපිට බලන්න පුළුවන්ද? මොකද්ද බලන්න කඩේ පෙන්නනවා. එතනින් ගියාට පස්සේ නගරය පෙන්නනවා එතනින් ගියාට පස්සේ තව කොහේ හරි මුහුදක් පෙන්නනවා දැන් මොකද්ද අපි බලන්නේ මොකද්ද කොහොමද කතාවක් ගොඩනගන්නේ නේද සෑම ෆිල්ම් එකක්ම තියෙනවා ආදරවන්තෙක් ආදරවන්තියක් නැත්තම් තාත්ත මුල් කරගෙන ගොඩනගන රත්තරන් තාත්ති තාත්ත තමයි මේන් කැරක්ටර් එක බුදු අම්මා අම්මා මුල් කරගෙන හදන නැත්තම් සුජාතා ඊළඟට සුමනා ඊළඟට කවුද විසාකා ඊළඟට තාරා දැන් මොකද වෙන්නේ? ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේන් කැරක්ටර් එකක් නැතුව ෆිල්ම් එකක් හරියන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ මේන් කැරක්ටර් එක ගොඩනගෙන අවශේෂ කැරක්ටර් හරහා. එතකොට ඇත්තටම මේන් කැරක්ටර් එකක් කියලා නැති බව අපි තේරුම් ගත්තොත්, අපි අවබෝධයට පත් කරගත්තොත් ෆිල්ම් එකක් හදන්න විදිය නැහැ. ඔබ ඔබ තුල නිදහස් වෙලා යනවා. ඔබ ඔබට මේව නැති කරන්න බෑ. ඔබව තියන ඔබ කියලා දැනෙන වැරදි අවබෝධය නැ අනවබෝධය අයින් කරාට පස්සේ ඔබ සදාහටම ඔබ තුල නිවිලා ඒක තමයි කරගන්න තියෙන්නේ දැන් වෙලාව කීයද මොකද අලව යම් මූණේ අත තියාගෙන කීයද වෙලාව ඈ තව වෙලාව තියෙනවා දැන් හරි ඒක හරි දැන් ඊළඟ ප්‍රශ්නේ ගමු දැන් මෙහෙම ප්‍රශ්නයක් අහුව බුදු සරණයි එලාට තියෙනවා සිත මායාකාරී සිත ගන්න අරමුණු සියල්ලේ යථා ස්වභාවය නොපෙන්වා දැඩිසේ සතර ගමනට යොමු කරන ධර්මතාවයෙන් යුක්තයි. ඊතරම් මායාකාරු දූෂිත වූ එම සිත තුළින්ම උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න. ඉතින් මේ ප්‍රශ්නෙටත් මම දැන් උත්තර
දුන්න. මොකද්ද තියෙන්නේ? හිත නසන බෙහෙත ගේන්න. හිත නසන බෙහෙත තමයි අමා ධර්මය. අමා පෑම් පොවන ධර්මය අමා ධර්මය. හැබැයි අමා පෑම් පොවන්නේ මොකක් නැති කරලාද? ඔබේ පැවැත්ම නැති කරලා. හැබැයි ඔබ ඒකට බයයිද නැද්ද? බයයි. සෑම මිනිස්සෙම තමන්ගේ පැවැත්ම නැති වෙනකොට බයයි. එහෙනම් මම උදාහරණයක් කියන්නම්. මම කියනවා අම්මගේ තියෙන ඔක්කොම මට දෙන්න කියලා. හැබැයි මම අයිත් දෙන්නේ නැහැ. දෙන්නවා දෙනවද? ඔක්කොම දීපා. දෙනවද? අයිත් දෙන්නේ නැත්තේ. ඉතින් ඔබට ඉතර ඔක්කොම දුන්නොත් මං ජීවත් වෙන්නේ කොහොමද? ඉතරද නැද්ද? ඉතර ඒවා හනෝ. හාමුදුරුවෝ ඔක්කොම දීලා අපි කන්නේ මොනවද? ඉතින් ඔබට කඩ නැතුණාම ඉවරයි. හැබැයි ඒකට හැමෝම බයයිද නැද්ද? බයයි. ඒ බුදුහාමුදුරුවෝ සියල්ල අත්තරින්න. සියල්ල අත්තරින්න සියල්ල ලැබේවි. සියල්ල අත්තරිනවා කියන්නේ මොකද්ද? සියල්ල මනසින් අත්තරලා දාන්න. සියල්ල මනසින් අත්තරලා දැම්මට පස්සේ මනස කොහෙද ගිහින් අතර වෙන්නේ? නිර්වාණයටපත් වෙනවා. එතකොට සියල්ල අල්ලාගෙන සිටීම තුළ තමයි මේ ප්‍රාත්මක් ඇදලා තියෙන්නේ. එතකොට පින්නතුනි දැන් ඔබ බාහිර දෙයක් ඉල්ලපු ගමන් ඒත් ඔබ අඳුන් කුඳුන් වෙනවා. ඊට පස්සේ ඇයි ඔබට ජීවත් වෙන ක්‍රමය නැහැ. ඉතින් මම ආවේ ඔබේ ජීවන ක්‍රමය නැති කරන්න තමයි. ජීවන ක්‍රමය නැති වෙන ගමන් ප්‍රාත්ම නැහැ. ප්‍රාත්ම නැති වෙච්ච ගමන් ඔබ නතර වෙන්නේ නිර්වාණය. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පාරමී වලින් පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ සියල්ල අත්හරිනවා. මොනවද අත්හරින්නේ? සියල්ල භෞතිකව අත්හැරලා පෙන්වන මෙන්න මාර්ගය. එතකොට අපි භෞතිකව අත්හැරියට වැඩක් නැහැ. භෞතිකව අත්හැරීමක් එකම ආධ්‍යාත්මික අත්හැරීමක් තිබිය යුතුයි. කොහොමද තිබිය යුතුයිද? මම ඔබට උදාහරණයක් කියන්න. දැන් එක මිනිහෙක් ඉන්නවා යාගාව තියෙන රුපියල් 1000ක්. කීයක් තියෙනවද? 1000ක්. තා මිනිහෙක් ඉන්නවා යාගාව කිසිවක් නැහැ. යාගාව කිසිවක් භෞතිකව රුපියලක්වත් නැහැ. හරි මංගාව වගේ මගේ බැංකුවත ඕන තරම් තියෙනවා. දීපුව තියෙන මම එකතු කරගෙන අනි කිසිවක් නැති මිනිස්සෙක්. එතන මොකක්ද තියෙන්නේ? තව මිනිස්සෙක් ඉන්නවා යාගාව තියෙන රුපියල් 100000ක්. කීයක් තියෙනවද? 100000ක්. මොකුගේ මේ 100000ෙන් මොකේ උමනා උට හොඳට කන්න ඕන. මොකද්ද ඕන? කන්න ඕන. යාළුවන්ටත් හොඳට කන්න දෙන්න ඕන. දන් දෙන්නත් ඕන. ඒ මොකද ඔය උල් 100000ම නැති කරන්න ඕන. ඔගේ උමනා 100000ම නැති කරලා දාන්න. මොකේ උමනා මොකද්ද? මේ රුපියල් 1060 පල්ලේ ගහ ගන්නවා. නාන කොට හංග ගන්නවා. කොට්ටයට තියා ගන්නවා. සතයක් ඉදන් කරන්නේ. ඕටේ රුපියල් 1000 කන්න උමනාවකුත් නැහැ. ඕඩේ රුපියල් 1000න් මේ හොඳට බීම එකක් බොන්න උමනාවකුත් නැහැ. ඕඩේ රුපියල් 1000න් DVD එකක් ගන්න උමනාවකුත් නැහැ. ඒවා 60 පල්ලේ ගහලා පිට පල්ලේ දාලා තියා ගන්න. ඒවා මුකුත් කරන්නේ. තාමනුස්සෙක් කිනු උගාව කිසිවක්වත් නැහැ. අතේ කිසිවක් නැහැ. ඌට ඕන ගයක්. ඌට මොකද්ද ඕන? ගයක්. ඌට ඕන සල්ලි. ඌට ඕන කාර් එකක්. දැන් මට කියන්න මේ තුන්දෙනාගේ වැඩිම මල්පේච්ච කවුද? මුකුත් නැති කෙනාද? 1000ක් තියන කෙනාද? 100000ක් තියන කෙනාද? කවුද අම්ම කියන්නේ? මේ තුන්දෙනාගේ වැඩිම මල්පේච්ච කවුද? මම. නේ? මේ අම්ම කියන 100000ක්. කොල් 100000ක් කෙනා අත උස්සන්න බල. හරි වාත පහලද. කෝ කියන්නේ 1000ක් තියන කෙනා අල්පේච්චයි. නෑ එහෙමද කොයි? අම්ම කියන්නේ කවුරු අල්පේච්චයි කියලාද? 1000ක් තියන කෙනා. හැබැයි එයාගේ හැටි කොහමද? නෑ කන්නෙත් නෑ බොන්නෙත් නෑ දෙන්නෙත් නෑ. ඔක්කොම තියාගෙන. අම්ම කියන්නේ වා කියලාද? ඇයි එයා අල්පේච්චයි කියන්නේ හේතුව මොකද්ද? නෑ නෑ අඩු නෑනේ. දැන් 1000 පරිසම් කරනවනේ. 60 පල්ලේ ගහ ගන්නවා, කොට්ටයට තියා ගන්නවා, පන්තියට අරගෙන එනවා. දැන් අරමුණු අඩු වෙලා නෑ නරක පරිසම් කරන්න දැඩි උමනාවක් තියෙනවනේ. දැන් යා කන්නේත් නෑ, බඩගිනියාවත් 1000 ඉතුරු කර ගන්නවා. දැන් යාට 1000 පිළිබඳ දැඩි අරමුණක් තියෙනවා. ඒකනේ යා විඳන් කරන්නේ නැද්ද? දැන් අනිත් කෙනා බලමු. යාට කිසිවක්වත් නෑ. හැබැයි යාට ගයක් ඕන. මොකද්ද ඕන? ගයක් ඕන. එයාට ඕන කාර් එකක් ඕන. හැබැයි උගව රුපියලක් නෑ. දැන් ඌ අල්පේච්චයි කියන අත උස්ස. කවුරු එක්කෙනෙක්වත් ඉන්නවද? අම කියන්නේ කවුද? කිසිවක් නෑ. හැබැයි ඔක්කොම ඕන කියලා අදහස තියෙනගෙන අල්පේච්චයිද? ඈ? යා ලස්ස 100ක් තියෙනවා. කියාද? හොඳට කනෝ, හොඳට බොනෝ, හොඳට යාළුවන්ට කන්න දෙනෝ,
හොඳට දන් දෙනවා අන්තිමට ඌට ඕන සියල්ලම අයින් කළා දාන්න නමුත් ඔබ එළියෙන් බැලුවොත් අල්පේච්චයි කියලා කියන්නේ කවුද කිසිවක් අතේ නැති මිනිස්සෙක් නෑ ඔබ දැන් කියන්නේ මෙතෙන්දි කියන්නේ ලස 100ක් තියෙන කෙනා අල්පේච්චයි කියලා ඔබ සාමාන්‍ය ජීවිතේ දල්පේච්චයි කියන්නේ කාටද ඈ සල්ලි අල්ලන්නේ එතනින් ගියාට පස්සේ මොකද්ද තියෙන්නේ සෙරෙප්පු දාන්නේ එතනින් ගියාට පස්සේ මොකක්ද තියෙන්නේ වාහන වල යන්නේ ද ඔබ කියන්නේ ඌට කවුරු කියලාද අල්පේච්චයි කොහමද ඔබ කියන්නේ ඔබ මොන නිර්මාණායකයන් මත පදනම් කරගෙනද කියන්නේ එළියෙන් බලලා කියන්නේ හැබැයි ඔහුගේ අතුලාන්තයේ සියල්ල උමනාවක් නะ ඌ අල්පේච්චයිද නේ එහෙනම් මේ ධර්මයේ පිළිතුරු මානසික ගණදෙනුවා මොන ගණදෙනුවාද මානස එළියෙන් බලලා කාටවත් කවුරුවක් ගැන කියන්න බෑ මොකද සියල්ල පැවතින මනුස්සයෙක්ට සියල්ල අයින් කිරීමේ උමනාවක් පවතිනවා ඔහුට සියල්ල අනිත් අයට බෙදන්න ඕන සියල්ල අත්හරින්න ඕන නම් ඔහු කොහොමද මහාන් තත්ත්වකාරයෙක් වෙන්නේ ඔහු සියල්ල අත්හරින මනසින් අත්හැරපු කෙනෙක් ඒ සියල්ල අත්හැරපු නිසා හොඳට කනවා හොඳට බොනවා හොඳට පන්නේ කිනවා අනිත් අයගේ බඩක් පුරවනවා ඔහු සියල්ල අයින් කළා දානවා එහෙමනම් මේ ලෝකේ වැඩිම අල්පේච්ච කවුද ඔබේ මිම්මට අනුව කිසිවක් නැති මිනිස්සු හරියට ගියන්නේ හරියට කන්නේ නැහැ හරියට බොන්නේ නැහැ උන් අල්පේච්චයි ඔබේ මිම්මට අනුව නැවතු උන් අල්පේච්ච නැහැ උන්ට දැඩි උමනාවන් පවතිනවා ඒ ඉෂ්ඨ කර ගැනීම දැඩි ආසාවන් පවතිනවා දෙවනි කෙනා මෙයා අල්පේච්ච කොහෙද මුවෙල කුණු ලෝභියේ පට ලෝභේ අයිලා අපේ ලොකු අම්මා පුතා වගේ හරි मानसिक विद्या मम अल्ला कपकार मिनीसूप मनस आर्य पर्यशन नौकर अनार्य पर्यशन उन्न पर्यशन अनार्य पर्यशन इतना पिंड आर्य पर्यशन तमाम हितात्क बुधवा धर्म ओपन आई ओपन आई क्या තම තමන්ගේ ජීවිතේ තමයි තම තමන්ගේ ආසාවන් පවතින. ඒ කියන්නේ කිව්වේ මම මරුණට කමක් නැල්ලු. දරුවෝ මරනොත් වැඩියෙන් දුකයිලු. ඇයි එහෙම කියන්නේ? එතකොට ඔබට පින්නතුන අයින් කරන්න තියන්නේ දේවල්. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න මේ අභිධර්ම ඉගෙන ගන්න ඇවිල්ලා. ඔබ ඊතර වෙන්න ඕන තියෙන ඕන ඔබේ ජීවිත ගැටළු වලින්. නොයන්ද ඊතර වෙන්න ඕන ඔබේ ජීවිත ගැටළු වලින් ඊතර වෙන්න ඊතර තමයි නිර්වාණය පවතින්නේ. ඔබ එළියෙන් ඒවා හදන්න එපා. එළිය ඒවා ඔබට අදාළ ඔබ දැන් මහින්ද මහත්තයට දැඩි ලෙස ආස කරනවා නම් ඉදම්ම හිත හදා ගන්න. ඒක තමයි ඔබේ ප්‍රශ්නේ. හනිල් වික්‍රමසිංහ මහත්තයට ආස කරන ඒ දැම්ම හිත හදා ගන්න. ඒ දෙකම මනෝභාවයන් දැන් අර කට්ටිය දැන් තමයි සැලසුනේ මහින්ද මහත්තයගේ පැත්තේ ඇයිද? දම් දැකනේද ඕව තමයි ඔබේ ඔබේ තියෙන මනෝභාවයන් ජීවත් කරවන්නේ ඕව තමයි ඔබ ඊතර කර ඔබ හිතනවා ඒව අයින් කළා දුකින් නිදහසෙන් ඒව අයින් කළා දුකින් නිදහසෙන්න ඒක තමයි ඔබේ ජීවිතය ඔබට අයින් වෙන්න තියෙන ඔබේ ජීවිතේ මිසක් වෙන කොහෙවත් තියෙන පොතකින් පතකින් අපි මේ තාක්කල් කරේ මොකද්ද අපි පොතපතෙන් ධර්මයේ ගත්තා ජීවිතයකට සම්බන්ධ කරේ නැහැ අපේ ජීවිතේ වෙන එකක් වුණා ධර්මයේ තව එකක් වුණා ඒ නිසා අපි ජීවිතය ගැන වෙනම කතා කරා ධර්මයේ ගැන වෙනම කතා කරා නමුත් දැන් ඔබ ওই දෙකම එකක් කරලා දාන්න. දෙකම එකක් කරාට පස්සේ මොකද වෙන්නේ? ඔබේ ජීවිතයේ සියන සියලු දේවල් අත්හැරුණාට පස්සේ ඔබ නිර්වාණයට. හැබැයි ඔබ ධර්ම ඉගෙනගෙන ඉගෙනගෙන යයි. හැබැයි ජීවිතයේ ප්‍රශ්න හැමම තියෙනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඔබට ඊතර වෙලා ඒ එහෙම ධර්මයේ වෙනදාතක තියාගෙන ජීවිතේ තවාතක තියාගෙන කරන පරිේශණයට කියන අනාර්ය පරිේශණය. මොන පරිේශණයද? අනාර්ය පරිේශණය. තමන්ගේ ජීවිතය පිළිබඳව ජීවිතයේ තුලින් ධර්මයේ දකින්න ධර්මයේ තුලින් ජීවිතය
දකින්න තමන්ගේ හැඟීම් තුලින් ධර්මය දකින්න ධර්මය තුලින් හැඟීම් දකින්න ධර්මයයි ජීවිතය කියලා දෙකක් නැහැ ඌට පවතින එකක් පමණයි ඔහුගේ දරුවනුත් ධර්මයයි ඔහුගේ මහින්ද මහත්තයාත් ධර්මයයි ඔවුන්ගේ ලිංගිකත්වයත් ධර්මයයි ඔවුන්ගේ තරහත් ධර්මයයි ඔවුන්ගේ විරාගයත් ධර්මයයි ඔවුන්ගේ අනිත්‍යතාවයත් ධර්මයයි ඔවුන්ගේ ගේ කඩාවැටීමත් ධර්මයයි ඔවුන්ගේ පර්චේස් එකේ ඉඩමත් ධර්මයයි ඔවුන්ගේ පන්සලේ හාමුදුරුවෝත් ධර්මයයි ඔවුන්ගේ නගරයත් ධර්මයයි ඔවුන්ගේ දේශපාලනයත් ධර්මයයි සියල්ල ධර්මයේ බවට පත් වෙනකොට මොකද වෙන්නේ සියලු මනෝභාවයන් ඔබට ඔලින් ඔබ අයින් වෙනවා ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සියල්ල අවසන් වෙනකොට ඔබේ දුක අවසන් ඔබ සියලු දෙනාගේ දුක අවසන් කිරීම පිළිබඳව මේ ප්‍රශ්න වලට උත්තර දීම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පිළිබඳව පිළිතුරු ඒකට වෙනම කාලයක් වෙන් කරගෙන කට්ටියක් බලාගෙන ඉන්නවා 5-10. ඉතින් මං කිව්වේ එන කට්ටියට දාණය බාර ගන්න එපා. මොකද අනිත් අයට පිනක් කරගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මේ දවසක දාණය කටයුතු වලට දැන් මෙහෙන් 30ක් විතර එනවා. එහෙත් තව 10ක් විතර වැඩ කරන අයටත් ඒක අපි දාණය දවස් වලට උයලා දෙනවා. කොහොම 45කට විතර උයනවා. එතකොට පින්නතුනේ එක දවසකට රුපියල් 10000ක් විතර යනවා. කැමති කෙනෙක්ට බාර ගන්න පුළුවන් දවස් 5ක් තියෙනවා. පහම එක තනියෙන් බාර ගන්නත් පුළුවන්. 5000ක් බාර ගන්නත් පුළුවන්. කැමති ගාණක් දෙන්න පුළුවන්. 50000ට ලක්ෂ 5ක් දුන්නත් මම නම් ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කාට හරි දාණය වලට දෙන්න ඕන ලබන සතිය දෙන්න පුළුවන්. අද වුණා අද දීලා යන්න. ඉතින් ඒ නිසා ඒක ඔක්කොම අත්හැරලා දෙන්න. ඊට පස්සේ අපි කරන්න ඕන දේ කරගන්න. තේරුණානේ? එහෙම කැමති අයට එහෙම බාර ගන්න පුළුවන්. ඊළඟට ඊළඟ දේ තමයි අර මං කෝ සල්ලි අල්ලන දේ පිළිබඳව. ඉතින් ඒක මං කියන්නේ හාමුදුරුවෝ ගැන අපහ දෙන්න එපා. ඒ සමහර කෙනෙක් අතිනුත් අල්ලලා හිතනුත් අත්හැරලා ඔව් කොහොමත් අත්හැරලා. අතිනුත් අත්හැරිය වගේම හිතනුත් අත්හැරලා. ඔව්ත් අත්හැරලා. ඒ වගේම අතේ තියෙන හිතේ නැහැ. ඔව්ත් අත්හැරලා. ඒ වගේම හිතේ තියෙන අතේ නැහැ. ඔව් අත්හැරලා නැහැ. නේ? ඒ වගේම අතේ තියෙන හිතෙත් තියෙන. ඔව්ත් අත්හැරලා. එනිසා පින්නතුනේ කවුරු ගැන නිර්ණායකයන් ගන්න එපා. මම ඒව ඔබට මේ ඔබේ තියෙන මානස තේරුම් ගන්න තමයි ඒව උගන්වන්නේ. ඒකෙන් කාවුවත් කියලා කිරාමන බලන්න යන්න එපා. නමුත් මේ මෝඩකම් සමාජයේ පවතිනවා. උන් ආර්ය පරිශ්‍රණය කරන එළියේ. මොකෙන්ද කරන්නේ? ඒක වෙනස් කරන තාකල් උන් නිදහස් වෙන්න බෑ. ආර්ය පරිශ්‍රණය කරන්න ඕන කොහෙන්ද? හිතින්. හිත තමයි හිතේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඇඟේ මුකුත් නැහැ. හිතෙන් ඔක්කොම අත්හැරලා දැම උන් නිදහස් වෙලා යන්න. එනිසා හැබැයි හිතෙන් අත්හැරලා සමහර අය කියනෝ අපි ඔක්කොම හිතෙන් අත්තරලා ඉන්නේ. අන්න ඒ වෙලාවට මං ඇවිල්ලා උස්සගෙන යනවා. එතකොට හොයා ගන්න පුළුවන් හිතේ අත්තරලාද නැද්ද කියලා. අපි චමින්ද ඉන්නෝ චමින්ද ගයක් එහෙම හදනවා. මං කියනවා මෙයා මට කිව්වා මම හිතින් අත්තරලා ඉන්නේ අතේ පය තුනට. එතකොට මම ගිහින් උස්සගෙන වරෙන් ගෙදර තියන්න දේවා. එතකොට ඔබේ හිතට අවුලක් වෙන්නේ නැත්තම් මං පිළිගන්නවා හිතින් අත්තරලයි කියලා. ඒ නිසා උගුරටෝරා බෙහෙත් බොන්න එපා. තේරෙනවද? හිතින් අත්තරලා අරගෙන යනකොට අවුලක් වෙන්න බෑ. ඉතින් අතර නැත්තා අරගෙන යනකොට අවුලද නැද්ද? අවුලක්. හැබැයි මගේ දේවල් නම් අරගෙන යන්න එපා අත කඩනවා. ඒ මොම මා සියල්ල තාම ඉතින් අතරල ඉවර නැහැ. ඒ නිසා මේ පින්නතුන් මොකද කරත් ඔයි 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 ධර්මයේ තේරුම් ගන්න. ඒ නිසා මේ පින්නතුන් මොකද මේ හිත ගැන හොඳට තමන් ලබන සතිය යනකොට තවත් මේ හිත ගැන තේරුම් ගන්න. හිත ගැන තේරුම් ගන්න අනම්මනම් ඕනේ නැහැ. මොනවද ඕනේ? ඔබ ජීවත් වෙන රස්සාව, ඔබේ දරුවෝ, ඔබේ සාමියා, ඔබේ හිතට දැනෙන සිතුවිලි ඔල ඔබ උපදින හැටි බලන්න. ඒ තුල ඔබ ජීවත් වෙන හැටි බලන්න. ඒ තුලට දැඩි ආස ගන්න හැටි බලන්න. ඒ තුල එතන ඒවම එතනම නැති වෙලා යන හැටි තේරුම් ගන්න. කල්පනා කරන්න, සිය පවත්වන්න. එතකොට ඔබට තුල තේරෙවි එළියේ කිසිම දෙයක් නැහැ. කොහෙද මේ උපදින්නේ? හිතේ. ඒව එතනම නැති වෙනවා, අයිත් උපදිනවා, අයිත් නැති වෙනවා. ඒව තේරුම් ගන්න. ඔබ දිගින් දිගටම නිදහසෙන්න. හොඳට කන්න. දෙයනේ කියලා ඔබ බැංකු පොත්වල තියන් ඉන්න බෝ හොඳට කන්න. මෙයා මූණ නිකන් මැලවිලා වගේ. හොඳට බොන්න, පේසල් එකක් දාගන්න, සතුටින් එන්න. හරිද? සතුටින් ආවිල්ලා හිතින් ඔක්කොම අත්හැරලා දාන්න. කොහෙන්ද අත්හැරලා දාන්නේ? හිතින් අත්හැරලා දාන්න. හිතින් අත්හැරලා දාන්න. කකත් හිතේ තියාගන්න එපා. සියල්ල හිතින් අත්හැරියට පස්සේ පුදුම නිදහසක්. පුදුම නිදහසක්. සියල්ල හිතට දැන් ඔබට මම මේක අල්ල ගන්න දෙනවා. දැන් මේ අම්මට දෙනවා අල්ල ගන්න. අල්ල ගන්න. දැන් මෙහෙම අල්ල ගන්න. අතින් තනි අතින් තනි අතින්. කිරි අත දික් කළා ඔහොම නේද? දික් කළා අල්ල ගන්න. දැන් දැන් ඕක මං හෙට උදේ වෙනකම් ඔහම අල්ලන් ඉන්න කියලා අපි යනවා. දැන් බර කීයක් දැරනවද? අතට කොච්චර විතර බරක් දැරනවද? ඈ දැන් මේ වල්ලගත්ත බරක් දැරන මේ බර එන්න එන්න කිලෝ ගන්න වැඩි වෙනවද අඩු වෙනවද? කොහෙද මේ පීරිසිය වැඩි වෙනවද? කොහෙද වැඩි වෙන්නේ? හිතේ. එහෙනම් මේ බර පවතින්නේ කොහෙද? හිතේ. දුර පවතින්නේ කොහෙද? හිතේ. එතකොට පින්නතර දිගපල්ල පවතින්නේ කොහෙද? හිතේ. එතන ඔක්කොම හිතේ නම් හිත නැති වුණාම ඔබයි මායි අතර දුර කීයද?
මරකියද ඔබ කොහෙ ඔබ කො ඔබ ඉන්නවද නේ බුදුහාමුදුරකො නේ මම කො ආ ඒ තමයි කියා කිසිවක් නැහැ සියල්ල පවතින්නේ කොහෙද හිත පිළිබඳව කරන ගවේෂණයට කියන ආර්ය පරිශ්‍රණ කාගේ හිත පිළිබඳවද තමාගේ හිතේ තියෙන බැමි පිළිබඳව නේ අවීචේ වඩා අඛණ්ඩා බවාග්‍රේ දක්වාම පින් අනුමෝදව වේවා කියලා සාදුකාරයක් පවත් ඒ වගේම මේ ශාලාවල් ඉදිකර ඒ අමිත් පුස්සල්ල මහත්මයා මහත්මිය ඒ වගේම ඒ අම්මා ඒ සහෝදර සහෝදරියෝ ඒ වගේම මේ ඉන සත්පුරුෂ කාර්ය මණ්ඩලය මේ සියලු කුසල් වලින් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා උනුත් පතන්නා වූ බෝධිකින් වමාවා නිවණින් සැනසේවා කියලා සාදුකාරයක් ඒ වගේම ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ සියලුම පින්නතුන්ටත් මේ සියලු කුසල් බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා ආරෝග්‍ය සම්පන්නිය වැඩ වඩා වැඩි දියුණු වේවා මෛත්‍රී කරුණා මුදිතාදී ගුණධර්ම වලින් පිරී ඉතිරි වේවා කරන කෙන යහපත් කටයුතු දිනෙන් දිනම දිනුවටපත් වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැවුණ වැඩ වදාළ ඔබ තුලම ඇති ඒ නිර්වාණය දැක ගන්න ඔබේ අනෝබෝධය ප්‍රහාණය වේවා ඔබේ මමත්වයේ ප්‍රහාණය වේවා ඔබේ සිත තුලම ආර්ය පරිශ්‍රණයක් කරගන්න මේ සියලු ගැන්වීම් සියලු කුසලයන් උපකාර වේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරමි अभिवादन शीलिस्वी वापचाइनो चतारो दम्मा वड्डंती आयुअन्नो सुखम बल आरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बाण संपत्ति मिनाते समिज्जतु।